अरे छोटा माँ आई बोट डक किया ना අපි අනිදා දෙක ගැන බස් තාරේ වයිසනානේ දෙකයි ස්වර්ගයේ ඍණ පහ කියන වක්‍ර පස් තාරේ ඒකේ වගුව මෙන්න සිස්ටම් පුරවන්නේ කියලා තමයි ඒක කිව්වේ හරි දෙක x අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් x අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක එකක්ද ඒකක එකක්ද x අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක එකක්ද दहाँ एकक देखाक निरूपणे वन से एकक देखा एकक देखा कुड़ा कोट दहाय किंग एकक देखा एकक देखा निरूपणे वन से एकक देखाक निरूपणे वन से हर इहत शिते पस्तारे अंदिन ඉහත සිටේ පස්තරේ අඳින්න ඉහත සිටේ පස්තරේ අඳින්න ඉහත සිටේ පස්තරේ අඳින්න ප්‍රබලකන් තුන ශීර්ෂේ කණ්ණාංග ලියන්න ඊසතිය හිටියට නම් ඒව හුරු ඇති प्रबलाकांतून शीर्षे कांडांग लिया शीर्षे कांडांग शीर्षे कांडांग लिया हाथर है प्रबलाकांत हाथर है प्रबलाकांत हाथर है සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න හතර සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න මේ ගානට විතරයි ඔහොම ලියවන්නේ ඊට පස්සේ අච්චුපටෙන් ගණන් කරමු සමමිතික අක්ෂයේ සමීකරණය ලියන්න මේකයි තව එකක් බොහෝ විට ලියන්න बोलते इधर पास से बाढ़ किया ने मैं कर मैं समय करने बाल्ला करने मैं कर दिन आओ मार गया तू परिमार गया ये सती आटे हिटिया डालना आओ मतो परिमार के लफाफा करने हैडी मैं का आओ मार गया ऐन नहीं मटर आओ मार गया एक हो यार गाने में एक स्वार के पादे लाखों एक स्वार के पादे लाखों ने दानाई ना मैं का आओ මේ x වර්ගයේ පදේ ලකුණ 9 නම් ඒව අවම පස්තාරය. එතකොට ඒක ඉන්නේ මේලේ හැඩයට අපි දා කතා කරගෙන. එනේ අවම පස්තාර දෙන්නේ මේලේ හැඩයට. x වර්ගයේ ලකුණ 9 නම් ධන 2යි x වර්ගයේනේ. ඒව මේලේ හැඩයට තියෙනවා. පස්තාරය. එහෙනම් පොතේ ලියන්න පහ අවම අගේ ලියන්න. අවම අගේ ලියන්න. ඔතෙන්ට වෙනකන් ඔයගොල්ලෝ කී සතිය කතා කරා. අද අලුත් වෙන ප්‍රශ්න ටික उत्तारने उत्तारने वचन उत्तारने उत्तारने दान कौर इन पाठ कर
උත්තරණය කළ විටද තව නමක් කියන. කරුණේ පස්චාරී ඒකක තුනක් ඉහළට උත්තරණය කළ විට උත්තරණය කරනකොට තව නමක් කියන. නැද්ද කවු? උත්තරණය කළ විට කියන එකට වරහණක් දාලා ලියන්න පුතේ. විස්ථාපනය කළ විට කියලා කියනවා. විස්ථාපනය. උත්තරණය කරනකොට තව නමක් කියනවා විස්ථාපනය කළ විට. ඒ නම දීලා වරහන් වහන්න. ඔය දැන් සම්බන්ධ වෙච්ච අය ඉන්නවා ඒ අය පොඩ්ඩක් බලන්න මම මේ මේ සමීකරණ මේ පස්තරේ වගුව ගහන්න දීලා ඉස්තම්පුර වල මේ ප්‍රශ්න ටික ලියන්න යන්නේ. තාම මුකුත් ඉගෙනුවේ නැහැ. පස්තරේ ඒකක තුනක් ඉහළට උත්තරණය කළ විට වරහන් ඇතුළේ විස්ථාපනය කළ විට නව ශීර්ෂයේ ඛණ්ඩාංග ලියා. නව ශීර්ෂයේ ඛණ්ඩාංග ලියා. මේ පාඩම මේ වගේ ගණන් දෙකක් හොඳට පුළුවන් කරගත්තොත් ඉවරයි ඇත්ත. නව ශීර්ෂයේ ඛණ්ඩාංග ලියා. හරි. නව ශීර්ෂයේ ඛණ්ඩාංග ලියා. පස්තරයේ සමීකරණේ ලියන්න. පස්තරයේ සමීකරණේ ලියන්න. පස්තරයේ සමීකරණේ ලියන්න. पुत्र रो विलक्कं किए दी वरुणे हाय द पाहस पाहद हाय सर हाय नहीं दी वरुणे पढ़ पाया नहीं हाय दी वरुणे हाथ हाथ लिया ने मैं एक देखा ही एक स्वार्गे रीना पाहसामान है बिंदु ඒ ඉඳලා නෑ මේ පුතේ මම මේ කියන්නේ රෝම ඉලක්කම් 7 දැන් ප්‍රශ්න තියාගෙන යනවා මේ 7 ඔය දැන් සම්බන්ධ වෙන අයට පොඩි අවුල්ද දන්නේ නැහැ ඉතින් අවුල් නැද්ද ආ දැන්ද සම්බන්ධුනේ පුතේ දැන් සම්බන්ධ වුණා අය මේ සමීක මේක තමයි පළවෙනි ගානේ මෙන්න මේ සමීකරණේ ලියලා වගුව ගහලා ප්‍රශ්න 6ක් ලිව්වා ඒ 6 ලියන්න පොඩ්ඩක් ඉඩ තියලා වීඩියෝ එකේ වන්නම් මේ මෙතන ඉඳන් ලියන්න තාම එකක්වත් කරන්න හැටි කියලා දුන්නේ हाथ नहीं कर देखा ही एक स्वार के रीना पाहा समान है बिंदु लेवर हाथ है समान है बिंदु समीकरणे 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 मूल समीकरणे बोलते मूल वही मूल वाले का तावना माप किये ना लिया ना विसर्दुम किये ना मूल के लात किये ना विसर्दुम අද අලුත් ප්‍රශ්න ටිකක් කියන්නේ ඔකට පොඩ්ඩක් අලුත් දතියක් තියෙයි මූල වරහන් ඇතුලේ විසදු විසදුම් සොයන්න 2 x වර්ග 5 සමානයි සමීකරණේ මූල විසදුම් සොයන්න හත නේද 8 8 හරි අටලියන්න සිතය ඍණවන සිතය ඍණව සිතය ඍණවන සිතය ඍණවන 100 අගේ පරාසය ලියන්න 100 අගේ පරාසය සිතය ඍණවන 100 අගේ පරාසය ලියන්න තේරෙනවානේ අද අලුත් අලුත් පචන ගොඩයි තේරෙනවානේ නාමේ 10ක් දෙන්න නාමේ සිතේ ඍණව අඩුවන ඔක්කොම කියලා දීලා කරන්නේ නැහැ බයෙන් දෙපා ලියන්නකෝ අපි හදුර ගමුකෝ ගණන් දෙකක් තුනක් කරනකොට ගොලවන් සිතේ ඍණව අඩුවන
සිතේ ඍණව අඩුවද? සිතේ ඍණව අඩුවද? 100 අගේ පරාසය ලියන්න. සිතේ ඍණව අඩුවද? 100 අගේ පරාසය ලියන්න. හරිද? අවසාන එක. සිතේ ඍණව අගේ වැඩිවද? අතර කිව්වේ සිතේ ඍණව අගේ අඩුවනනේ. දැන් සිතේ ඍණව අගේ වැඩිවද? සිතේ ඍණව අගේ වැඩිවද? සිතේ ඍණව අගේ වැඩිවද? 100 අගේ පරාසය ලියන්න. වෙලා යනවා කියන කටුවට වගේ ලියාගෙන පස්සේ ලියාගන්න. आई वीडियो का हल बल लिया गया सीते रिनव आगे वैडी बने एक सी आगे परासे दिया उन्हें प्रश्न दहायात दूर ताऊतन डाडुएन ने एक प्रश्न यही को देखा ही एक बार मैंने हिंग करा मैं ताऊ उन्हें तो प्रश्न में लिए ली इन दोनों ना मैं गाने अलग प्रश्न बोला थी है ना मैं अभी हारिया तो मून देखो ये वो कोहमद संपूर्ण मम करवादेन्द्र प्रश्न दिए नहांड अलुत वचने हेनीक मम हिता देखा पहासमाने बिंदु समीकरण मूल हरण हाथ देखा पहासमाने समीकरण मूल मूल वर्ण विशदू सया හත්වෙනි ප්‍රශ්නේ එක සර් අටවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කියන්නකෝ අටවෙනි ප්‍රශ්නේ කිව්වේ සිතේ ඍණවන 100 අගේ පරාසය ලියන්න සිතේ ඍණවන 100 අගේ පරාසය ලියන්න මේක මේ 11ට තියෙන රටාව තමයි 10ට තියෙන්නේ ඒකයි පොඩ්ඩක් කියන්න ටිකක් වෙලා යන්නේ 11ටත් අහන්නේ මේ ප්‍රශ්නම තමයි समीकरण ने पोटा कोई डॉट डॉट का संकीर्ण में ना नेता वही वही प्रश्न में तो माह तो रोकोल में दहाई दी अलग त्वचा डी का कहना है कोला हटे कि हम लोग हुरुगा थी ये ना अनिवार्य हर दम आगे वाला दिन ना मार तक का बगार के नया पोटा कालेबल नहीं थी वो एक पोटे किंग कर दिया पाले भी नहीं है कि ये ना मंगार असंपूर्ण वगुआ वक्रपस्तारे हंदुरगान तेनकूद मांगे क्यों अभी मेचर का नाम दिया सर्रे के पास आने सर्रे के पास आने वाई समान इनमें सीधे एक सौ बाले दीपे एक वक्र पास विशेष आते एक सौ बाले दिए देख मैं एक सौ आगे आती है ना मेरे को वक्र पास ये वक्र पास मामा तावते का तो वक्र पास रहने देखो मेहे देखो मेहे मन मैं एक सौ आगे पास लाखों ने दाना ही ना ये वगैरह कुलक वाले मेले है दीर दीर मैं बेहतर मेले है मैं बेहतर එවන අපි කියන ආවම් පස්තා ඒ වැඳිනකොට තේරෙයි පළවෙනි එක අපිට කියනවා මේ පස්තාරේ අඳින්න වගුවක් තියෙනවලු අවශ්‍ය ලක්ෂ ඍණ 3 දී ධන 3යි 13යි ඍණ 2 දී 3යි ඍණ 1 දී හිස් තැන ඕනේ අපිට ඍණ S ඍණ 1 වෙද්දි වයිට් අදාළ අගෙව S බිංදුව වෙද්දි වයිට් අදාළ අගෙව X 1 වෙද්දි වයිට් අදාළ අගෙව ඔන්න ඔය අගයන් ටික හොයා එහෙනම් අපි කරන්නේ හරි ලේසි දැන් කල්පනාවෙන් කරමු ඈ X ඍණ 1 විතර කලබල නැතුව ආදේශය x ඍණ 1 විතර කලබල නැතුව සමීකරණය ලියන්න හරිද මේ සමීකරණය x ඍණ 1 විතරනේ එහෙනම් x තියෙන තැනට ඍණ 1 දානවා කියලා කල්පනා කරනවා ඕහොමම ලියන්න y සමාන දෙකේ ඉලක්ක මැද ලකුණු නැත්තම් ගුණ කිරීම x වෙනුවට ඍණ 1 x වෙනුවට දාපු කෙනා වර්ගයක් තියෙන හින්දා වරහන් කරලා වර්ග හරි ආයි අඩු කිරීම පහ ඉස්සෙල්ලාම ගණිතය කරන්නේ බලයක් තියෙනවා නම් ඒ බලයේ උත්තරය හොයන එක තමයි ඉස්සෙල්ලාම මෙතන කරන්නේ. එහෙනම් ඍණ 1ේ වර්ගය කියන එකේ තේරුම මොකද්ද? ඍණ 1 ඍණ 1කින් වැඩි කරාම එන උත්තරය. ඍණ 1 ඍණ 1කින් වැඩි කරොත් ඍණයි ඍණයි දාන එක් වරක් එක එක. එහෙනම් මේ ඍණ 1ේ වර්ගය වෙන්නේ පුතේ 2 වැඩි ඍණ 1ේ වර්ගය වෙන්නේ දාන එක. දානනම් දාන්න ඕනේ. මෙතන ඉතපා. දැන් ඔකට තේනවා ගණිතයේ අඩු කිරීමට කලින් කරන්න ඕනේ ಗುಣ කිරීම මේකනේ. බලයක් තියෙනවා නම් ඒක උත්තරය හෙව්වා.
ඍණයකේ වර්ගය කියන්නේ ඍණයක වට ධන එකයි කියන්නේ එකයි දෙක එකකින් වර්ග කරන එක තමයි ඉස්සල්ලාම දෙකයි ලකුණු දී ධන තු ගණන් කරන්න බෑනේ මෙතන දී ධන දෙක මෙතන ඍණ පහ සමාන ලකුණු සමාන ලකුණු දෙපේ සමාන ලකුණු සමාන ලකුණුද අසමාන ලකුණු අසමාන ලකුණු නම් කරන්නේ ලෝකේ කියලා ලකුණු දාලා අඩු කරනවා ඍණ තුන නේද අසමාන ලාති කරන්නේ ලෝකේ කියලා ලකුණු දාලා අඩු කරනවානේ ඍණ තුන ඊළඟ ආදේශයට යනවා x समान है बिंदु बीटर, y समान है देखा ही x वर्ग है ऋण पहा, दें कराने देखा है मतलब आपको ना तांगुड़े की ऋण x नोट दाने बिंदु वराहन करा वाल, हरी द मेरा देखा है बिंदु वर्ग है क्या बिंदु वाला बिंदु बुद्धे बिंदु आ, ने और इससे ना मगाने देखा रहने गुना की ऋण और मगाना बिंदु वाले करो देवरा बिंदु 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 है ऋण बिंदु अन्ना कमान ने किये देने पुते तो वर्ड इन्हें पहाई है इन्हें पहाई और नहीं क्या हुआ पुते माँगे कभी तो इतने क्या तो वेतन दान एक कभी तो एक ऐसा वेतन एक दम और रीने के वार के दा रीने के वार के आप एकाई एक दम और एक के वार के आप एकाई ये ना देवरा के देखा है मतलब इन्हें भी ना तूना एक माई इन्हें मन देखा कार्य से कर ला पेन हुआ था ने ये ना बुद्धि बेतर इस टाइम टाइम ने किये थे रीने के दी रीने ने රිනේ කේ දිරින තුනාව ආයි බින්දුවේ දිරින පහාව නේ ආයි එකේ දිතරි වාරෙ මොදේ ඕකට හොඳට අත්දැකීමක් දෙනවා මෙන්න මෙහෙම බලන්න මේ පස්තර විශේෂත්වයක් තියෙනවා මේවා 13 13 බලන්න 3 3 නේ රින 3 රින 3 එහෙනම් මෙන්න මෙතනින් තමයි පස්තරේ හැරි මේ පස්තරේ මෙහෙම ඇවිල්ලා සමානව නේන්නේ 13 13 ुना දන පැත්ත 13 තියෙනවා. අතන y ගේ දන පැත්ත වැඩි කරන්න ඕනේ. හැබැයි ඍණ පැත්තක් තියෙන්න ඕනේ. හැබැයි y ගේ දන පැත්ත තමයි වැඩි නේ. ආ එහෙනම් කණ්ඩායමකටලේ අඳිනකොට පස්තර කොලේ කල්පනායි y ගේ දන පැත්ත වැඩි කරන්න ඕනේ කියලා මතක තියාගන්න. වගේ දන පැත්ත වැඩි කරනවා කියන්නේ උඩ වැඩි කරන අතර පල්ලේ හැමෙන් ගහනවා. ඔකොට පස්තර කොලේ මෙන්න මේක මයින් හැටි 30 සතියක් කිව්වා අදක් කියන්න. මේ අක්ෂර දෙක හැම වෙලටම මූල ලක්ෂය. මේ මොකද්ද y අක්ෂේ මේක x අක්ෂේ ඒකවල මේ පස්තරේ අඳින්න කියන වීඩියෝ කොටද කියලා දිනේ s ගේ කොටු 10ක් ගන්නලු 1යි කියලා අර චූටි කොටු තියෙන පස්තර කොලේ ඒකේ කොටු 10ක් ගන්නලු 1යි කියලා කොටු 10ක් ඈ කොටු 10ක් ගන්නලු 1යි කියලා එහෙනම් ඔයගොල්ලෝ පස්තර කොලේ මූල ලක්ෂයෙන් තමයි මයින්ඩ පටන් ගන්න ඈ මෙතන චූටි කොටු 10ක් අරගෙන 1යි ආය කොටු 10ක් කරන් 2යි ආය කොටු 10ක් කරන් 3යි මේ පැත්තත් x අක්ෂේ කොටු 10ක් 1යි 2යි 3යි හරි එතන මේ පැත්තේ 1 2 3 කොටු 10ක් 1යි ආයි මේ පැත්තට කොටු 10ක් 1යි ඉතින් මේක එන්න x අක්ෂයට ගන්න විදිහ y ගේ මේ පැත්තට කොටු 10ක් ගන්න පුතේ කොටු 10කින් 2යි එතකොට ඒ කියන්නේ 2 4 6 8 10 12 14 විදිහට එහෙනම් මේකේ කොටු 10ක් ගන්න 1යි කියලා නෙමෙයි 2 4 6 8 10 12 ගෙහදී කිව්වා ඒක. දැන් ලක්ෂ ලකුණු ගන්න හැටි. ඍණ 3ේදී 13. ආයි පාරක් ඕන නැහැ කියන්නේ හිටියේ නැති ඍණ 3ේදී 13. ලක්ෂ ලකුණු ගන්න. S ගේ ඍණ 3ේදී Y ගේ 13. S අක්ෂයේ මේකනේ. S ගේ ඍණ 3 මේක. Y ගේ 13 මේක. 13 තියෙන්නේ 12යි 14යි මේ දැ මෙතන. හරිද? එහෙනම් ඍණ 3ේදී 10. ඍණ 3 S ගේ ඍණ 3 මෙහෙට ගේන්න. Y ගේ 13 මෙහෙන් ගේනල්ලා තිත ඕල් හරියට ලකුණු කරගන්න තිත. ඍණ දෙකේදී ධන තුනක්
එස්කේ ඍණ දෙක වෙද්දී ධන තුනයි ඉන්නේ දෙකයි හතරයි මැදනේ. එහෙනම් මේක ඍණේකේදී ඍණ තුනක්. ඍණේකේදී ඍණ තුනක්. එස්කේ ඍණේක වෙද්දී වයිගේ ඍණ තුන තියෙන්නේ ඍණ දෙකයි ඍණ හතරයි මැදනේ. මේක ඍණේකේදී ඍණ තුන පල් දෙකයි. බින්දුවේදී ඍණ පහයි. ඔන්න පල්ලා ගන්න එපා. ඕක සමහර අය පල්ලා ගන්න. කාට හරි බින්දුව આવොත් ඒ ලක්ෂය ලකුණු වෙන්නේ අක්ෂයක් මත. කාගේද බින්දුව එස්කේනේ? කාගේද ඍණ පහ? වයිගේ. එහෙනම් කාට හරි බින්දුව આવොත් ඒ ලක්ෂය ලකුණු වෙන්නේ අක්ෂයක් මත. කාගේද ඍණ පහ? වයිගේනේ. වයිගේ ඍණ පහ බව වයි අක්ෂයේ ඍණ පහ තියෙන්නේ මේ ඍණ 4යි ඍණ 6යි මැද. මෙන්න මෙතනයි ලක්ෂය. අක්ෂයක් මත රෙන්නේ. කාගේද ඍණ පහ? වයිගේනේ. එහෙනම් වයිගේ ඍණ පහ වංගාව කිතුද? හරි. ඔන්න. ආයේ කේදී ඍණ තුන. එස්කේ එක වෙද්දී වයිගේ ඍණ තුන මෙතන. හරි දෙකේදී තුනයි. ගිය සතියේ නම් අපි ඒක පොඩ්ඩක් කරා. දෙකේදී තුනයි. එස්කේ දෙකේදී වයි. ආයේ තුනේදී එන්නේ 13. දවකට පස්තරේ ධන වශයෙන් හිතා ගන්න එන රටාව මෙතනින් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතනින් හැරලා මෙහෙට යනවා නේ. හරි නේද? එහෙම රටාවක් දෙන්නේ. පොඩක් ඒ වන්දේලේ කරන්න. පස්තරේ මෙහෙම එනවා. මෙහෙම ඇවිල්ලා මෙතනින් මෙන්න මෙතනින් හැරි. හැරලා මෙහෙට. මට පුතේ මම වමත් ඉන්න මට මේ පැත්තේ හුරු නැහැ. මට මෙහෙන් තමයි. හරිද? ඔබකට මං කියුවා බැරියට රූල තියලා අඳින විදියකුත් මං කියලා දුන්නා. ඒක මට මතක විදියට එහෙම කරාට කොහෙද? මේ පස්තරේ මෙහෙම වක්‍ර වෙන්න ඕනේ. උල් වෙන්න බෑ. පොඩ මානසික ක්‍රියාත්මක වෙන්න මම මේ ලක්ෂ හරහා යනවා කියලා ක්‍රියාත්මක වෙලා කරන්න ඉතින් මට ඒක හරියටම ගන්න බෑ. මේකෙත් මේක. හරියටම පස්තර කොලේ ගන්න නෑ කරන් මේක හරියට ගන්න. හරි වෙන වක්‍ර පස්තරේ. මේ වක්‍ර පස්තරේ නම මෙතන ලියාගමුකෝ. කවුද y සමානයි 2x වර්ගයේ ඍණ 5. දැන් මම චුට්ටක් මෙතෙන් දරගන්න කියන්න මෙතෙන් දරගන්න වෙලා යන්නේ. ඉස්සෙල්ලාම ඍණ 1 විතර මේ සමීකරණය ලියන්න. ලියලා y හරි සමාන ලකුණු හරි 2 හරි මැද ලකුණු නැත්තම් වැඩි කිරීම x වෙනුවට ඍණ 1 දාන්න. ඍණ 1 වරහන් කළා වැඩි කිරීම 5. ඉස්සෙල්ලාම බලයක් තියෙනවා නම් ඒක උත්තරේ වන්න. ඍණ 1 වර්ගය කියන්නේ ඍණ 1 ඍණ 1 වැඩි කරාම දාන්න. ඉස්සෙල්ලාම කයිද ඊට පස්සේ ගන්න ගුණ කිරීම දෙවරක් එක 2 ඍණ 5. ධන දෙක ඍණ පහ කියන්නේ අසමාන ලකුණු ලොකේ කියන ලකුණු දාලා අඩු කරාම ඍණ 3. එහෙනම් x ඍණ 1 වැඩි y ඍණ 3. බිංදුව විට සමීකරණය ලියලා 2 වැඩි කිරීම x වලට බිංදුව වරහන් කළා වර්ග. බිංදුව වර්ගය කියන්නේ බිංදුව වරක් බිංදුව බිංදුව. ඉස්ලාම කන්තේ ගුණ කිරීම දෙවරක් බිංදුව ඕනම ගානක් බිංදුව වලට කරා බිංදුව. ඒතරින්ට ඍණ 5 නැහැ. එක විට කරාමත් වෙන්න පුතේ දෙයි. මෙතෙන් දරගා ලියමුද එහෙනම්. මෙතෙන් දරගා කරන්න පටන් ගන්නකො. චුට්ටක් වෙලා යනවා ඒ ගානට පොඩ්ඩක්. පොඩ්ඩක් ඕගොල්ලෝ කැප වෙන්න ඕනේ පස්තරක වල තුන්වෙනි ප්‍රශ්න මොකක්ද අහන්නේ? ශීර්ෂයේ කණ්ඩායම්. ඔකට බදකල් මේ ලක්ෂ ලකුණු කරේ මෙතන ඉන්නේ. ඔය පස්තරේ මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතන ඉන්නේ හැරෙන්නේ. හැරලා මේ උඩට යනවානේ. ඔය හැරන තැනට අපි කියන නම් මොකද්ද පුතේ? ශීර්ෂේනේ. මේ හැරන තැනට නම් ගොඩක් කිව්වා අපි ගිය සති. ශීර්ෂේ කිව්වා. හැරුම් ලක්ෂේ කිව්වා. වර්තන ලක්ෂේ කිව්වා. නේද? මේක අවම පස්තරයක් කියද අවම ලක්ෂේ කිව්වා. ඔබම හරි ඔකට පොදුවේ කියනම ශීර්ෂය. ශීර්ෂයේ කණ්ඩායම ලියද්දි ඉස්සෙල්ලාම ලියන්නේ එස්කියාගේ. මෙන්න මෙතනට අදාළ එස්කියාගේ වෙන්නේ බිංදුවක්. මෙතෙන්ට අදාළ වයිගේ වෙන්නේ ඍණ 4යි ඍණ 6යි මැද ඉන්න ගාන. කවුද ඍණ 5නේ. එහෙනම් ශීර්ෂයේ කණ්ඩායම වෙන්නේ එස්ත බිංදුවයි වයිත ඍණ 5. මේ දින මෙතනවත් පේනවා. 13 13 3 3 2 3 මේදී. ශීර්ෂයේ කණ්ඩායම බිංදුව ඍණ 5. දෙපැත්තට සමමිතික ඇවිල්ලා මේ මෙතනින් මේක රව් කරාමනේ දෙපැ ඍණ තුන ඍණ තුන 3 3 13 13 ක දෙපැත්තට මෙන්න. එහෙනම් මේ දිගින් පස්තරේ හැන්න තැනත් කියන්නේ ශීර්ෂය. මෙතෙන්ට අදාළ ඍණ 4යි ඍණ 6යි අත මේ y අක්ෂයේනේ. තව ඍණ 4යි ඍණ 6යි මැද ඉන්නේ ඍණ 5යි ඒක y කියන්නේ. මෙතෙන්ට අදාළ x යගේ බිංදුව. y අක්ෂයේ මත තියෙනවනේ x යගේ බිංදුව බිංදුව. පොතේ රෝමලකන් තුනට උත්තරේ ඔන්න ශීර්ෂයේ කණ්ඩායම් හිටියේ නැති අය බිංදුවේ ඍණ 5. මේ ශීර්ෂයේ කණ්ඩායම් ලිව්වට පස්සේ මෙතනින් ප්‍රශ්න දෙකකට උත්තර ලැබෙනවා අපිට. මේ ශීර්ෂයේ කණ්ඩායම්වල x වලාගේ තියෙන්නේ අන්න ඒක කාගේද? සමමිතික අක්ෂයේ සමීකරණය. සමමිතික අක්ෂයේ සමීකරණය තමයි තියෙන්නේ. මේ තියෙන ශීර්ෂයේ කණ්ඩායම්වල y ටියගේ තියෙන්නේ ඒක තමයි අවමගේ හෝ පරිමාණය.
අවම හෝ උපරිම අංගය. මේ දෙකෙන් එකක් අවම හෝ උපරිම. දැන් අපෙන් අහනවා හතරවෙනි එක සමිති කක්ෂයේ සමීකරණය අහන්න. එහෙනම් මේක තමයි සමිති කක්ෂයේ සමීකරණයගේ හේද බිඳුවයි. මේ කාගේ බිඳුවද? S ගේ බිඳුවනේ. එහෙනම් සමිති කක්ෂයේ සමීකරණය සමමිතික අක්ෂයේ සමීකරණය වෙන්නේ එහෙම ලියන්න ඕනේ නම් දෙවි. මේ බිඳුව S ගේනේ. X = B. ඉන්දේක පස්තාරයෙන් ගන්න හැටි කියන්නේ. පස්තාරයෙන් ගද්දි මෙහෙම. මේ පස්තාරය සමාන කොටස් දෙකකට වෙන් කරන රේඛා. ඔකල් සමමිතිය දීපාර්ශික සමිතියක් පොඩි කාලෙද කතා කරන්නේ හත ශ්‍රේණියේදී මේ පස්තාරය අරගෙන සමානව දෙකට නමන්න පුළුවන් මේ y අක්ෂයෙන් නේද මේ ශීර්ෂය හරහා යන y අක්ෂයෙන් නේ ආ එහෙනම් මේකට කියන්නේ අපි සමමිතිය එහෙනම් මේකට අපි කියන්නේ මොකද්ද සමමිතික අක්ෂය ඔයසේ ඔය ශීර්ෂය බලන්න නැතුව නිකන් උත්තරේ කියන හැටි ඈ ඔයගොල්ලෝ අහලා තිබේ s ගේ 3 වගේ මේකට කියන්නේ x = 3 මෙය x = 2 මෙයාට කියන්නේ x = 1 එහෙනම් මේ දෙක x = 3 මේක x = 2 මේක x = 1 එහෙනම් මේක සමීකරණයක් හැදීරු මෙයාට කියන්නේ x = 2 එහෙනම් ඒක තමයි මේ සමිතිකක්ෂයේ සමීකරණය x = 2 හරිද මේක පොඩ්ඩක් ඇඳගෙන සමිතිකක්ෂයේ කියන ලියා ගන්න දාහි කී නැති ඇන්නවනම් එහෙම ලියන්න පස්තාරයේ සමාන කොටස් දෙකට වෙන් කරන එක මේ ඊළඟට අපේ පස්වෙනි එක අහනවා මොකද්ද අවමගි මේ පස්තරේ අවමගය කියන්නේ මේකේ උපරිමාගය නැහැ y අවම උපරිම කියන්නේ මේ y දෙන්න පුළුවන් වැඩිම හෝ අඩුම ගන්න y දෙන්න පුළුවන් වැඩිම ගන්න කියලා ඉවරයක් කරන්න බෑ මේ පස්තරේ තා උඩට ඕන තරම් යන්න පුළුවන් y ගේ වැඩිමගය කියන්න බෑ මෙහෙම ඇවිල්ලා ඉන්න y දෙන අඩුමගය කියන්න පුළුවන් නේද y දෙන අඩුමගය මෙතන ආයි y ගේ වැඩි වේගය කරනවා එහෙනම් y දෙන අඩුම ගන්න තමයි කවුද ඍණ පහ මේදී y දෙන්න පුළුවන් අඩුම ගන්න මේ පස්තරේ ඇවිල්ලා මේ 13 මෙහෙම ඇවිල්ලා 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 y ගේ අඩුම ගන්න කීයද කියලා. ඊට පස්සේ ආයි නැවත වැඩි වෙනවලු. එහෙනම් y ගේ අවමගය කියන්නේ ඍණ 5. අවමගය කියලා අදහස් කරන්නේ මම මෙතනින් කිව්වොත් ශීර්ෂයේ කණ්ඩායම ලියුවට පස්සේ ඒකේ y වලින්. එහෙනම් අවමගයක්නේ. ඒතර සමීකරණයක් නෙමෙයි නිකම්ම වටිනාකමක් නේ. එහෙනම් ඍණ 5. මේක සමිතිකක්ෂයේ සමීකරණයනේ. එතකොට නිකම්ම බිඳුව දාන්න බෑ. මේ කාගේද බිඳුව S කේනේ. x = බිඳුව කියලායි. ඒක සමීකරණයක් හෝ සමාන ලකුණු සම්බන්ධ වෙන්න දෙපේ මේක අගයක් කිව්වොත් නිකම්ම ඉලක්කම දැම්මම තමයි හරි ඔතෙන් දරගන් ඔකල දාන්න දු 6 වෙනි එකේ නම් තමයි අඩු 6 ඊට පස්සේ කියන්නේ මොකද මේ මොකද කියන්නේ 6 6 පස්තරයක ඒකක තුනක් ඉහළට උත්තරණය කළ විට නව ශීර්ෂයේ කණ්ඩායම් කිරිය පස්තරයේ සමීකරණය ආ ඔන්න අහන්න මේ පස්තරේ දැන් හිතෙන් මවන්න කරන කතාව මේ පස්තරේ අල්ලගෙන ඒකක දෙකක් ඉහළට ගෙනියනවා මේ පස්තරේ ඉහළට ගෙනියනකොට ඒකක දෙකක් නෙමෙයි තුනක් නේ ඒකක තුනක් මේ පස්තරේ ඔයගොල්ලෝ මෙහෙම අල්ලගෙන මේක ඒකක තුනක් ඉහළට ගෙනියන ඉහළ මේ පස්තරේ ඉහළ පහළ ගෙනිච්චොත් S ද වෙනස් වෙන්නේ Y ද වෙනස් වෙන්නේ ඔකට හිතරේ හිතන්න මේ පස්තරේ ඉහළට තුනක් ගෙනියන පහළට ගෙනියනවා ඉහළ පහළ ගෙනියනකොට S ද Y ද වෙනස් වෙන කියලා ඔකට හිතෙන විදිහ කියන්නේ කවුද වෙනස් වෙන්නේ Y Y ඇයි පුතේ ඉහළ පහළ කියන්නේ මේක සිරස් අක්ෂයනේ ඒ කියන්නේ Y අක්ෂයනේ මෙහෙම ඉහළ පහළ ගෙනිච්චාම Y වෙනස් වෙන මේ පස්තරේ වමට දකුණට ගෙනිච්චොත් කවුද වෙනස් වෙන්නේ මෙහෙට මෙහෙට කවුද වෙනස් වෙන්නේ X වෙනස් වෙන එහෙනම් මේ පස්තරේ මොකද්ද කියන්නේ ඒකක තුනක් ඉහළට ගෙනියනවා. ඔන්න ඔළුවේ තියාගන්න. ඒකක තුනක් ඉහළට ගෙනියනවා. දැන් තමන් මේ පස්තරේ මෙහෙම අල්ලගෙන හිමීට තුනක් උඩට ගෙනියනවා. ඔකේ අදහස දෙන්න. ආ දැන් කල්පනා කරන්න ඒකක තුනක් ඉහළට ගෙනිද්දී මෙන්න මෙහෙම වෙන්නේ. මේ ශීර්ෂයේ තියෙන ඍණ 5. මේක තුනක් ඉහළට යනවා කියන්නේ මේ ශීර්ෂය තුනක් උඩට යනවා කියන එකනේ. මේක අරගෙන උඩට තුනක් යනවනේ මුතේ. එහෙනම් මේ ඍණ 5 තියෙන වයි කියන්නේ එහෙනම් දැන් මෙතෙන්ට යද්දී ඍණ 4 1යි. ආයෙ මෙතෙන්ටදී ඍණ 3නේ. මේ ඍණ 3නේ මෙතන. ඒතර 1යි 2යි 3. එහෙනම් මට කියන්නේ මේක නතර වෙන්නේ කොහෙන්ද? ඒකක 3ක් ඉහළට ගියා. ඍණ 5 ඉන්නේ. 3ක් ඉහළට ගියනවා. ඍණ 4ට යනවා. නේද? 2යි ඍණ 3ට යනවා. 2යි ඍණ 2ට යනවා. 3. එතෙන් මෙතෙන්ට නේද එන්න ඕනේ. එහෙනම් මේ පස්තරේ මෙහෙම නේද වෙන්න ඕනේ. මෙතනින් නේද හැරෙන්න ඕනේ. මේක 3ක් ඉහළට උත්තරණය කරාම උඩට
ඍණ 5 ඉන්න ඍණ 4 1යි ඍණ 3 2යි ඍණ 2 මෙන්න මෙතෙන්ට නේද යන්න මෙන්න මෙතෙන්ට නේ යන්න එතකොට නව ශීර්ෂයේ ඛණ්ඩාංග කොට පේනවා නේද මේදී එහෙනම් කවුද වෙනස් වෙලා තියෙන්නේ y නේ x වෙනස් වෙන්නේ x බිඳුවම දැන් ශීර්ෂයේ ඛණ්ඩාංග වෙන්නේ කවුද පුතේ දැන් ශීර්ෂයේ ඛණ්ඩාංග වල දැන් ශීර්ෂයේ ඛණ්ඩාංග වල අගේ ඉන්න ඕනේ එතකොට කීයද x ට බිඳුවයි ඒක වෙනස් වෙලා නැහැ නේද වයිගයගේ ඍණ පහ තිබ්බ එක තුනක් ඉහළට ගියොත් ඍණ හතර ඍණ තුන ඍණ දෙක ඔන්න මාන තේරෙනවද කියලා එහෙනම් ඒකක තුනක් ඉහළට ගිය විට නව ශීර්ෂයේ ඛණ්ඩාංග වෙන්නේ කවුද පුතේ කෝ මේක තුනක් ඉහළට යනවා හිතෙන් හිතන්න ඍණ පහේ තියෙනවා ඍණ හතර ඍණ තුන ඍණ දෙකට යනවා එහෙනම් x වෙනස් වෙන්නේ x බිඳුවයි y ඍණ දෙක බලන්න ගන්න එපා ඔන්න ඉන්ඩෝරේලාදී මේව හොඳට ගමු ඈ ඒකක තුනක් ඉහළට උත්සාහනය කළ විට නව ශීර්ෂයේ ඛණ්ඩාංග ලියා සමීකරණේ ලියන්න ඕනේ පොඩ්ඩක් ඕගොල්ලෝ බලන්න මෙතන මුලින් හිටිය එකේදී සමීකරණේ මේ ඍණ පහ තිබ්බනේ බලන්න සමීකරණේ ඍණ පහ තියෙනවනේ ඒ මේ ශීර්ෂයේ ඛණ්ඩාංග වල y වලාගේ නේද ඒ ඇවිල්ලා තියෙන්නේ මේ ඍණ පහ මේ පේනවා ඍණ පහ මේ ශීර්ෂයේ ඛණ්ඩාංග වල y වලාගේ ඍණ පහනේ ඒ ඍණ පහ තමයි මේ සමීකරණේ මේදී එහෙනම් දැන් සමීකරණේ මොකක් වෙයිද කියලා මොලේ පාවිච්චි කරලා කියන්න එහෙනම් මොකක් වෙයි ඍණ පහ ඍණ දෙකට පාත් වෙනවා මේ x කොටසට මොකුත් වෙන්නේ නැහැ ඒක එහෙමමයි 2x වර්ගය 2x වර්ගය මේක ඍණ පහ තිබිලා තියෙද්දි මේ ශීර්ෂ ඛණ්ඩාංග ඍණ පහනේ y කියන්නේ ඒ ඍණ පහ තමයි මෙතනදී දැන් ශීර්ෂ ඛණ්ඩාංග ඍණ 2 වුණානේ ඍණ දෙක වුණා නම් මෙතන දැන් ඍණ පහ තිබ්බනම් අවමගේට මේ මෙතෙන් දැයිලා තියෙන ඍණ පහ මේ එහෙනම් ඍණ දෙක වුණා නම් මෙතෙන් දැන්නා ඍණ හරි ඔය බලන්න ආයි පාරක් එක තේරුණාද කියලා 6 වෙනි ප්‍රශ්නේ ඉඳන් යාලුත් මේ පස්තරේ ඒකක තුනක් ඉහළට උත්තරණය කරනවලු එතකොට ඉහළට ගියාම මෙතන වෙනස් වෙන්නේ වයි නේ එතන ඍණ පහේ තිබ්බ කේනා ශීර්ෂේ අනව තුනක් ඍණ හතර ඍණ තුන ඍණ දෙක तो नवशील से स्क्वेनस से ने वाई के आगे रीना दे एना नवशील से बिंदु और रीना दे का बनो मेतना रीना पहाड़ दीप बना ए रीना पहाड़ तमाने सामी के ने मेतन दे का ने मेसी से रीना दे का उना ने तो ने मेस पादे हिम माय मेतन दे रीना पहाड़ ना रीना पहाड़ एना रीना दे का ना मेतन दे का हरि द हाय या कंड को हाय पोडक हिमीन सीरवे तेरुं गांडोड़ कोटास्टिक आती है ना है සර් ඒ ගානයි පොඩ්ඩක් කියලා දෙන්නකෝ ඒ ගානේ වෙන්නේ මෙහෙමයි පුතේ ඒක මේ මේ පස්තර කරලා පුරුද්ද තියෙනවද දැන් මේ ගානේ මේ පස්තරේ ගෙනියනවලු ඒකක තුනක් ඉහළට මේ පස්තරේ ඒකක තුනක් ඉහළට ගෙනිච්චොත් එහෙම ඉහළට ගෙනිච්චොත් වෙනස් වෙන්නේ y නේ y වෙනස් වෙයි එතන මේ ශීර්ෂයේ තිබ්බේ ඍණ පහේනේ y ට අදාළ මේ ඍණ පහේ තිබ්බේ ඒක ඍණ 3 ඉහළට 3ක් ගෙනියද්දි මේක ඒකක 3ක් උට ගෙනියන. ඍණ 5 එන තියෙන්නේ. ඍණ 7ට ගියොත් 1යි. ආය ඍණ 3ට ගියා ආය ඍණ 2ට යනවා. එතකොට ඒකක 3ක් යනවා කියන්නේ 1යි 2යි 3ක් ගියාම නතර වෙන්නේ ඍණ 2. එහෙනම් මේ පස්තරේ දැන් හැරෙන්න ඕනේ ඔන්න ඔතනින් හැරෙන්න. ඒ ඍණ ඛණ්ඩාංගේ x වෙනස් වෙලා නැහැනේ. මෙතෙන්ට අදාළ x යගේ බිඳුවයි y ට අදාළ ආගේ ඍණ 2. දැන් ඉස්සෙල්ලා ඍණ 5 තිබ්බ එක දැන් ඒකක තුනක් ඉහළට ගියාම y ගියාගේ ඉන්න දෙක. එහෙනම් ඒ ඉත්තානේ කරාට පස්සේ ශීර්ෂයේ ඛණ්ඩාංග y x වෙනස් වෙලා නැහැ y ඍණ 5 තිබ්බ එක තුනක් ඉහළට ගියාම ඍණ 2 වුණා. ඉස්සෙල්ලා ශීර්ෂයේ ඛණ්ඩාංග ඍණ 5 තියෙනකොට y ද මේ සමීකරණය මෙතනද ඉන්න තියෙන්නේ ඍණ 5 නේ. අධ්‍යයනයක් තියෙන්නේ. මෙතන ඍණ 5 නම් මෙතන ඍණ 5යි ඉන්න. දැන් ශීර්ෂයේ බිඳුවේ ඍණ 2 වෙද්දී x තමකුත් උන්නේ නැහැ x 2x වර්ගය එහෙමම. ශීර්ෂයේ ඍණ 5 තියෙද්දි මේ ශීර්ෂ ඛණ්ඩාංග y වලට ඍණ 5 එනකොට ඒ ඍණ 5 තමයි මේ. දැන් ශීර්ෂ ඛණ්ඩාංග y දෙකilla තියෙන ඍණ 2 නේ ඍණ 2 තමයි මේ. මට කවුරු හරි කියන්න ඕනේ අපි පොඩ්ඩක් එකක් කියමු මෙහෙම. කවුරු කියන්නේ ඒකක එකක් පහළට උත්තරණය කරා කියලා හිතන්න. ඒකක මේ පස්තරේ පහළට උත්තරණය කරා. එතන මට කියන්නේ ශීර්ෂ ඛණ්ඩාංග මොකක්ද එහෙනම් කියලා. එක එකක් පහළට උත්තරණය. ඍණ 6. බිඳුවේ ඍණ 6. x වෙනස් වෙන්නේ නැහැ නේ. y ඍණ 5 දෙන්න එක ඍණ 6. එතකොට එහෙම වුණා නම් ශීර්ෂයේ ඛණ්ඩාංග බිඳුවේ ඍණ 6.
එහෙනම් දැන් ඒ පස්තරයේ සමීකරණය මොකද්ද වෙන්න ඕනේ 2x වර්ගය ඍණ 6 අන්න හරි දැන් එහෙම තමයි තේරේ කරන්න ඕනේ මෙතන නව ශීර්ෂයට කොට බිංදුවේ ඍණ 6 වෙනවනේ එතකොට සමීකරණේ 2x වර්ගයට මොකුත් වෙන්නේ නැහැ මේතර තිබ්බේ ඍණ 5 නම් ඍණ 5නේ ඍණ 2 නම් ඍණ 2නේ ඍණ 6 නම් මෙතන ඉන්නේ 6 ඔන්න සමීකරණ අන්න එහෙම වෙනස් වෙනවා හරි प्रश्न सस्मिता तेरुनाद मेक हाथी අපිට කියනවා 2x වර්ගයේ ඍණ 5 සමාන බිංදුවේ සමීකරණේ මූල මූල වලට කියන තව නමක් විසදු. ඔන්න ඔතන සිද්ධාන්තයක් තියෙනවා ඒක ඔලුවට ගන්න. පොතේ ඔබට පේනවද මේ ඇඳපු සමීකරණෙමයි තියෙන්නේ කියලා. 2x වර්ගයේ ඍණ 5නේ මේ තියෙන්නේ. ඒකමනේ මේ තියෙන්නේ. ඔකට 10 11 ළමයට ඇඳපු එකම තමයි දෙන්නේ පොඩ්ඩක් සමහරලාට අමාරු කරන්නේ හිත මෙහෙම මාරු කරලා දෙයි නැත්නම් ඇඳපු එකම තමයි දෙන්නේ. වෙන ඒවා දෙන්නේ නැහැ. दहाय को लहलामाइटे अंदर पुपास्तारे में दीला मूल है वो भी साथ में नहीं कहाँ ने ये ना बाय वेंट दे अन्य दहाय को लहलामाइटे आहाँ ने में अंदर पुसामी करने मूल तमा भी नहीं बहाँ ने ये ना और बेना अंदर पुसामी करने में नामा तमा में दिए ने एक अमाइ वाई वेन वाटा तीन दो दार और ना लुस सीधा ඔගොල්ලෙන් අහන්නේ ඇඳපු සමීකරණයම තමයි. වෙලේ වැ ඔගොල්ලෙන් අහන්නේ 10 11 ළම. එහෙනම් ඇඳපු සමීකරණයම y වෙනුවට බිඳුව දාලා මූල ඇහුවොත් මූල හැටියට ගන්නේ මූල කියන්නේ විසදු. විසදුන් හැටියට ගන්නේ මම සටහනක් දෙන්න. මේ පස්තරේ තියෙන්නේ. මේ පස්තරේ නේකනේ x අක්ෂයේ කැපෙන x අක්ෂයේ තියෙන්නේ. මේ පස්තරේ x අක්ෂයේ කැපෙන තැන් දෙකක් තියෙන්නේ. ඔය තැන් දෙකේ උත්තර තමයි මූල හැටියට ගන්න. එහෙනම් මේකේ මූල හැටියට ගන්න මෙතනින් එනවා ඍණ 1 දශම කීයද කියලා මම දන්නේ ඕගොල්ලෝ යන අහගන්න. මෙතනින් එනවා 1 ධන 1 දශම කීයද මම දන්නේ ඕගොල්ලෝ යන අහගන්න. හරි. පස්සාර කොලේක ඇඳපු අය කියන්නේ ඍණ 1 ඉඳන් කුඩා කොට කීයක් මෙහෙට ගිහිල්ලාද? 6ක්. ඇඟිලද? එහෙනම් කොටු 10කින් නේ ඕගොල්ලෝ එකක් කියලා ගත්තේ. කොටු 10කින් එකයි නම් එක කොටුවකින් පෙන්නන්නේ 10න් එකක් නේ. ඒ කියන්නේ දශම එනනම් මේක චූටි කොටුවකින් දශම එකක් පෙන්වු කරනවා. ඔගොල්ල කොටු 6ක් කියා කියන්නේ ඍණ 1කට වඩා ඍණ 1කේ ඉඳන් කොටු 6. එහෙනම් එක මූලයක් ඍණ 1.6. අනිත් එකක් කියන්නේ එහෙනම් මේක 1 ඉඳන් කොටු කීයක් ගිහිල්ලාද මෙතන? හා නේද? ඈ? 6ක්. 6. බොහෝ වෙලාවට මෙහෙට 6ක් ගියොත් මේ පැත්තත් එහෙම වෙනවා. සමවිතිය දෙන්න බෑ. එනම් මේ එකේ නම් කොටු 6. එනම් මේකේ පොඩකි. දැන් ඔන්න උත්තර කතාව කියන්න ඕනේ. එතන මේකේ මූල මූල වලට කියන නම විසදු. එහෙනම් විසදුන් හැටියට එන්නේ ඍණ 1.6 හා කවුද අනිත් කෙනා ධන 1.6. ඔන්න දැන් මේක අහගන්නකෝ මේක සටහන. ඇඳපු සමීකරණයම අලුත් වචන අලුත් ටිකක් කියනවාද? ඇඳපු සමීකරණයම y වෙනුවට බිඳුව දාලා මූල ඇහුවොත් ඒ කියන්නේ විසදුම් ඇහුවොත් විසදුම් හැටියට ගන්නේ මේ පස්තරයේ මේකනේ වක්‍ර පස්තරේ මේ පස්තරය x අක්ෂයේ කැපෙන තැන් දෙකක් තියෙන්නේ මේ තියෙන එක තැන මේක තැන අන්නේ s කියන අගයන් දෙක තමයි මූල හැටියට ගන්න මෙතෙන්ට අදාළ s කියන අගේ ඍණ 1 ඉඳන් කොටු 6ක් ගියාලුනේ ඍණ 1.6 මේ පැත්තේ ධන 1 ඉඳන් කොටු 6ක් ගියාලු එහෙනම් ධන 1.6 එහෙනම් මූල වෙන්නේ ඍණ 1.6 හා ධන 1.6. ඕක ලියන පොඩි සටහනක් පොතේ ලියමු ඈ. මොකද්ද ලියන්න සටහන දන්නවද? ඇඳපු සමීකරණයම පොඩකින් මම ලියන්න දෙන්නා.
ඇඳපු සමීකරණයම y වෙනුවට බිංදුව යොදා. ඇඳපු සමීකරණයම y වෙනුවට බිංදුව යොදා මූල ඇසූ විට මූල ලෙස ගනු ලබන්නේ පස්තාරය x අක්ෂයේ කැපෙන තැන්වල s ක යගේ යන්නේ. ඔය ගොඩාක් ඔය අභ්‍යාසවල ඔක්කොම ටික තමයි මගේ අතින් ඔය කියවෙන්නේ. හරි ඉස්සෙල්ලාම උත්තර දෙක ලියන්නකො. පුළුවන් නම් පස්තාරයේ තිත තියනවා නම් මෙතනින් පෙන්නන්නකො මූලයේ 1.6 කියලා. මේ පැත්තේ තීතලයක් දාලා මූලයේ පෙන්නන්නකො ධන 1.6 කියලා. හැබැයි විභාගයෙන් ලකුණු දෙන විදියක් කියන්න. ඔය 1 ළමේ ඉන්නේ 1.6 කිව්වේ. සමානාට මේක 1.6 නම් හරියම උත්තරේ 1.5ට ලකුණු දෙනවා රී. 1.4 දශමස්ථානයක ඉහළ පහළ ලකුණු දෙනවා නේ. ඒ කියන්නේ හරියම උත්තරේ 1.6 නම් දශමස්ථානයක ඉහළටයි පහළටයි දෙන්න. මේත් එහෙමයි. ඕකම එන්න ඕනේ නෑ. දශමස්ථානයක එහෙම එහෙ උනාට කමක් නෑ. විභාගයෙන් ලකුණු දෙන්න. අද ඔය මං කරන ප්‍රශ්නේ නැවත පාඩම් ගෙලෙද්දි බලන්න වෙනවා ඈ. ගොඩක් වෙලා අරන් කරන්න වෙන්නේ ඔය. හරිද? පොඩක් සටහන් ලියවොද? මම මෙතන වරහනක් දාලා ලියන්න. ඒ වේ සටහන් පුත්වල නෑ මම මේ කියන්නේ ඔකට අවුලුවේ තියාගන්න. ලියන්න. ඔබ විසින් අඳින ලද පස්තාරයේ සමීකරණයම 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 y වෙනුවට බිංදුව යොදා y වෙනුවට බිංදුව යොදා y වෙනුවට බිංදුව යොදා y වෙනුවට බිංදුව යොදා මූල ඇසූ විට මූල වලට කියලා තානමක් විසඳුම මූල ඇසූ විට මූල ඇසූ විට මූල ඇසූ විට මූල ලෙස ගනු ලබන්නේ මූල ලෙස ගනු ලබන්නේ මූල ලෙස ගනු ලබන්නේ හරි පස්තාරය වෙන්නේ නැහැ මම පෙන්නන්නත් පස්තාරය පස්තාරය x අක්ෂය පස්තාරය x අක්ෂය x අක්ෂය මේකනේ පස්තාරය x අක්ෂය ඡේදනය කරන ස්ථානවල ඡේදනය කරනවා කියන්නේ කැපෙනවානේ කියන එකනේ ඡේදනය කරන ස්ථානවල ඡේදනය කරන ස්ථානවල ඡේදනය කරන ස්ථානවල ඡේදනය කරන ස්ථානවල x යගේ යන්නේ ඡේදනය කරන ස්ථානවල කාගේ යගේ යන්නේ s ගේ යගේ යන්නේ මෙතෙන්ට අදාල s ගේ යන්නේ මෙතෙන්ට අදාල s ගේ x යගේ යන්නේ ඊදෙදි ආය පාරක් පොඩ්ඩක් බලන්න අපි තාගානක් කරනකොට ආයේ මෙතක එනවද කියලා බලමුකෝ x යගේ යන්නේ excuse me sir oh sir prasthare pawichchi karanne nathuwa me samikarane wisindala ganna bayida puluwa etoda honda uttarayak eeth enna ne budhe oge sadak karenne hari sir thank you sadak karenne nathi hinda thama prasthare asiruma balanna wa honda prashayak ahanne ඒක පොතේ අපිට සාමාන්‍ය පස්තාරයක් දුන්නොත් අපේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පස්තාරය ඇසුරෙන් මූල හොයන්න කියන එක විසඳුම ගන්න. වා මේක වුණාම මෙතන බිඳුව දාලා බලන්නකො. එතකොට ඔයාලට සාධක කරන්න බලන්න සාධක කරන්න බෑ වේග. හරිද? කොහොමද මේ මූල වලට ආය දශම උත්තර මේ කියන්නේ හරියට මූල කැඩෙන්නේ නැහැ. පස්තාර සාධක කරන්නේ නැහැ කියන්නේ. හරි ඊළඟ ප්‍රශ්න තුනම එකට යන්න පුළුවන්. ඔන්න හොඳට පොඩ්ඩක් අහගන්න මේ කතාව.
මේ කතාව අහගන්න ගමන් පස්තාරේ පටන් ගන්නත්තේ මෙතන ඉන්නේ මෙතන ඒ මෙන්න මේ පස්තාරේ x අක්ෂයේ කැපෙන දෙන මන් දන්න b ඈ මේ පස්තාරේ මෙහෙම ආවේ ඈ ටික තමනුත් ගාණි ජීවත් වෙන්න ඕනේ පොඩ්ඩක් ඈ මේ පස්තාරේ හැන්න දෙන මන් දාන්න මෙතන c ආයි පස්තාරේ x අක්ෂයේ මේ දෙකව ලෝඩ් නැහැ මම මේ දේවල් කියලා දෙන්න එක ගන්න හරි මේ පස්තාරේ නැවත x අක්ෂයේ කැපෙන දෙන d ඔහම පස්තාරේ මෙහෙට ඇවිල්ලා මෙහෙම නෑ මෙහෙම එල මෙහෙම එල මෙහෙට මේ පස්තාරේ ඉවරද නැද මට කියන්න A සිට B දක්වා Y වල අගයට මොකද වෙන්නේ දැන් පස්තාරේ මෙහෙම එනවා කියලා හිතන්නකෝ මෙහෙම එනවා එනකොට A සිට B දක්වා Y වල අගයට මොකද වෙන්නේ ඇස් දෙක පේන හැටිද මෙහෙම එන්න සමානකෝලෝ Y ට මොකද වෙන්නේ කියලා බලන්න දැන් හා අගේ අඩු වෙලා හා හරි පොතේ තව පැත්තක පොඩ්ඩක් ලියාගන්න මෙන්න මේකත් වයින් හරි තැනක ගුරුරු කියන්නේ නෑ මේවා සිතේ වයි සිතේ කියලා අදහස් කරන්නේ බොහෝ වෙලාවට වයිද නැත්නම් සිතේ කියලා අදහස් කරන්නේ පස්තාර එක එක වෙලාවට එක එක විදිහට අපිට ගන්න එහෙනම් ඔකේ මම කිව්වේ මොකක්ද සිතේ මොකක් කරන්නේ නේද කිව්වේ සිතේ ඍණවණේ සියගේ පරාසය මොකද්ද නේද කිව්වේ ඔය පස්සේ මම ඇහුවේ සිතේ ඍණවණේ සියගේ පරාසය දැහුවේ 8 වෙනි පස්සේ ඔව් සර් ආ එහෙනම් දැන් ඔළුවට ගන්න සිතේ කියලා අදහස් කරන්නේ බොහෝ වෙලාවට වයිත එහෙම නැත්නම් පස්තාරක එනක එක තුලිය තියක් ආ එහෙනම් මට කියන්නේ A සිට B දක්වා වයිගේ හේවත් සිතේ යගේ A සිට B දක්වා සිතේ යගේට මොකද වෙන්නේ දනව අඩුවේ ඒ සිට B දක්වා සිතේ යගේ මොකද වෙන්නේ කියලා ඔකල S දෙකෙන් පේන දෙයක් දනව අඩුවේ දනව අඩුවේ ඒ සිට B දක්වා මොකද වෙන්නේ සිතේ යගේ දනව අඩුවේ නෝවේ 13 12 වගේ කියලා දනවගේ අඩුවේ හොඳට බලන්න ඊළඟට හොඳට බලලා කියන්නේ B සිට C දක්වා සිතේ කියන්නේ වයිද සිතේ යගේ මොකද වෙන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 වල සිතේ යගේ මොකද වෙන්නේ B සිට C දක්වා යනවා ඍණව අඩුවේ ඍණව අඩු වෙනවා අන්න හරි. ඇයි ඍණ 1කට වඩා ඍණ 2 අඩු වෙන්නේ? ඍණ 2කට වඩා ඍණ 3 අඩු වෙන්නේ. ඊට වඩා ඍණ 4 අඩු වෙන්නේ. එහෙනම් B සිට C දක්වා සිතේ යගේ ඍණව අඩු. C සිට D දක්වා මොකද වෙන්නේ කියලා බලන්න. මෙහෙම යනකොට Y ද මොකද වෙන්නේ කියලා බලන්න. මෙහෙම යනකොට. ඕගොල්ලෝ යන්න මෙහෙම. යනකොට මොකද වෙන්නේ? ඍණව වැඩි වෙයි. ඍණව අගේ වැඩි. ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 වගේ කියලා ඍණව අගේ වැඩි. ඒ අපි ගන්නවා ඍණ 3ට වඩා ඍණ 2 ලොකුයි. ඍණ 2කට වඩා ඍණ 1 ලොකුයි. එහෙනම් ඍණව අගේ වැඩි. D සිට D දක්වා යන ගමනේ සිතේ මොකද වෙන්නේ කියලා බලන්න. සිතේ කියන්නේ වයිද? ධනව වැඩි වේ. ධනව වැඩි වෙනවා. ධනව වැඩි. පස්තාරේ ලක්ෂ ලකුණු කරේ මෙතන ඉන්නේ. පස්තාරේ එතකොට මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙමනේ ගියේ. එතකොට A සිට B දක්වා ඔයාලා S දෙකට තියෙන දේ කියන්නේ. A සිට B දක්වා සිතේ කියන්නේ කාටද වයිද? ඒ සිට B දක්වා යන ගමනේ සිතේ මොකද වෙන්නේ? තමන්ගේ ඇස් දෙකට පේන දේ කිව්වනම් හරි. ඒ සිට B දක්වා යනකොට සිතේ කියන්නේ කාටද? වයිතනේ. වයිත මොකද වෙන්නේ? ධනවාගේ අඩුවේ. ධනවාඩුවේ. B සිට C දක්වා ආයි කියපු ළමයි නැතු වයිත අය. B සිට C දක්වා සිතේ යගේට මොකද වෙන්නේ? ඍණවාඩුවේ. ඍණවාඩුවේ. C සිට D දක්වා සිතේ යගේට මොකද වෙන්නේ? ඍණව වැඩි වේ. ඍණව වැඩි වේ. ඍණව අගේ වැඩි වේ D සිට E දක්වා ධනව වැඩි වේ ධනව වැඩි වේ ඔය පිල්ලම කවුරුත් නෑ කතා හරි පොතේ පොඩ්ඩක් ගාණි උත්තර ලියන්න කලින් මේක උගන්වනවා විතරක් නෙමෙයිනේ ඒ කියන්නේ ප්‍රශ්නක උත්තර ලියනවා විතරක් නෙමෙයිනේ මතක තියා ගන්නත් කියලා දෙන්න එපේ ඕකල දානවා මේ පටන් ගන්න තැන ඒ මෙතන x අක්ෂය කැමැත්තට B මෙතන ආයි හැන්න තැන C මෙතන x අක්ෂය D මෙතන E ඊතල පොඩ්ඩක් මෙහෙට දා ගන්නකො මෙහෙට ඇවිල්ලා මෙහෙට යනවා කියලා පොඩ්ඩක් ඒකක් දා ගන්නකො උත්තර ලියන්න කලින් ආ කවුරු හරි පැත්තකින් මෙන්න මේක ලියා ගන්න සිතේ කියන්නේ බොහෝ වෙලාවට වයිට එහෙම නැත්නම් පස්තාරෙට නැත්නම් ඔයගොල්ලෝ පස්සේ කාලෙක එක්කල හැදි ගියාම ඌ අතර අතර මං වෙනවා දන්නේ නැති පුතේ දැන් බලන්න කොයි ගානට අපිට කොච්චර වෙලා ගියාද කියලා හරි පේනවද ඒ ගානේ ගොඩක් දේවල් ඔකට උගන්වන්න උත්සාහයක් කරනවා. ඔයක අතර අහන්න දෙيره තව ප්‍රශ්නයි දෙකයි. ඒකත් මම කිව්වහම ඔය පාඩම ඉවරයි. හැබැයි ඉතින් ඔකට ගාන දෙයක් කරලා තමන්ට මේ වචන කොහොමද කියලා බලා ගන්න.
හරිද ලියාගත්තා ලකුණු ටික දාගත්තා ලියන්න මෙහෙම කැපිටල් ඒ කැපිටල් බී ද කියලා දැම්ම නේද සී ඩී ඊ දැම්ම නේද හරි හා ලියන්න ඒ සිට බී දක්වා එක රූලකින් ලියන්න ඒ සිට බී දක්වා දක්වා ඒ සිට බී දක්වා සිතේ අගේ සිතේ අගේ වරහන් ඇතුලේ වුණ වයිහි අගේ කියලා ලියන්න ए सीट बी दाखा सीते आगे ना वाई ही आगे लिया सीट बी दाखा सीते आगे सीते आगे ना वाई ही आगे मुकदमे क्या नो बोलू ए सीट बी दाखा सीते आगे मुकदमे पेलमाई पेलमाई धाना अडवी हाँ लिया सीट बी दाखा सीते आगे वराहन वाई आगे දනවා අඩුයි. තමන්ගේ මොලේට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ පුතේ. දනවා අඩුයි. සිතේ කියන වචනේ අවුල්. සිතේ කියන්නේ වයි කියලා හිතා ගන්නකො වයිට මොකද වෙන්නේ? හරි. ඊළඟ තර ලකුණු දා. මේ 11 ට මෙහෙමම දාම. B සිට C දක්වා. ආ දැන් පිළිලමම කියන්නේ. B සිට C දක්වා සිතේ යගේට මොකද වෙන්නේ? මේ මෙහෙම ගමන් කරගෙන එනකොට සිතේට මොකද වෙන්නේ කියලා බලන්න මෙහෙම එන ගමන. එළමයි මේ දිහ දක්වා සිතේ යගේ. අනේ දෝ කරන්න. එළමයි. මොන්නේ දැන් කියන්නේ නෑනේ කාලේ අපේ දේ. සජිත් මොකද වෙන්නේ රන්දිල්? රිනවා අඩුවේ රිනවා අඩුවේ ආන්න එහෙම කියන්න උතෝර හරි පුතේ B සිට C දක්වා සිතේ යගේ රිනවා අඩුවේ රින එක රින දෙක රින තුන රින හතර වෙනවා කියන්නේ රිනවාගේ අඩු වෙනවා පුතේ කියන්නේ එහෙනම් B සිට C දක්වා සිතේ යගේ රිනවා අඩුවේ Tamanට තේරෙන්න ඕනේ මෙහෙම එනකොට රින එක රින දෙක රින තුන වෙනවා කියන්නේ රිනවාගේ රින එකට වඩා රින දෙක පොඩි රින දෙකට වඩා රින තුන කුඩායි सी सीट डी दाखवा सीते आगे रीनव वेडी रीनव वेडी सी सीट डी दाखा सीते आगे रीनव वेडी ईलांग एक अवसान एक डी सीट ई दाखवा पिल्ल मैं क्या सीते आगे डी सी टी दाखवा याने का मने सीते आगे दानवा वैडी हाँ लिया ना दानवा वैडी डी सी टी दाखवा सीते आगे दानवा वैडी बड़ा केवा है उरु करकान को दे तमांगे हैड पे हिंद पे सीते क्या ने भाई मैं याने का मने थी भाई टे मुकदमे वैडी के लिए ना यहाँ ने ए सी टी बी दाखवा याने का मने थी भाई के आगे दानवा सी से डी आ गया रीना आगे वैडी है डी से डी दाखवा है तो दानव वैडी हाँ दें प्रश्न वर्ड उत्तर लिए हम आठ नामे दाहे ढूंढने लिए हम घुमा दे नौकर दापे नहान आठ वैडी प्रश्न ही आठ हम वो किए वो සිතේ ඍණවන 100 අගේ පරාසය සිතේ කියන්නේ වයිනේ වයි ඍණවන 100 අගේ පරාසය මේලාදී වයි ඍණයිද මෙතෙන්දී වයි ඍණයිද කියන්නකෝ මෙතෙන්දී වයි ධනයිද ඍණයිද ධනයි මේ තියෙන්නේ වයි වයි මේ ධනනේ මේ වයිද ධනපැත්තනේ මේලාදී වයි ධනයි මේ දැන් වයි කියන්නේ ධනයිද ඍණයිද දාරින් දනයි දරිණයිද තමත් දනයි නෙමෙයි වයි දනයි නෙමෙයි ආ මෙන්න මෙතනින් තමයි මේ x අක්ෂයෙන් පල්ලෙහා තමයි y ගියගේ ඍණ වෙන්න පටන් ගන්න මේ තියෙන්නේ
මේ බිංදුවෙන් පස්සේ මේ එන්නේ ඔක්කොම ඍණ මේ අපෙන් හරි සිතේ ඍණවනනේ එහෙනම් මෙන්න මෙතනින් තමයි සිතේ ඍණ වෙන්න පටන් ගන්න දැන් සිතේ ඍණයි දැනු සිතේ ඍණයි මේ සිතේ කියන්නේ වායි සිතේ ඍණයි මේ සිතේ ඍණ සිතේ කියන්නේ වායි ඍණයි මේ දැනු ඍණ දැන් ඍණයි දැනයිද මේ හරියද සිතේ දැනයිද ඍණයිද සිතේ කියන්නේ වායි ඍණයි ඍණයි නේ තාම ඍණ නෙමෙයි මෙතන ඍණයි මෙතන ඍණයි මෙතන ඍණයි මෙතෙන් දෙනකම්ම ඍණයි නේද ඊට පස්සේ නේද මේ ධන වෙන්න පටන් ගන්න එහෙනම් සිතේ ඍණ වෙලා තියෙන මේ x අක්ෂයෙන් පල්ලෙහා මේ කොටස නේද සිතේ කියන්නේ y නේ y ඍණ වෙලා තියෙන x අක්ෂයෙන් පල්ලෙහා මේ කොටස නේද නේද මේ කොටසනේ එතකොට මෙතෙන්ද අද මෙතෙන්ද මෙතෙන්ද කාගේ පරාසද හරි සිතේ ඍණවනේ x යගේ පරාසනේ මෙතෙන්ද අද s යගේ කීයද මෙතෙන්ද අද s යගේ කීයද ඔකල ඉස්සල කිව්වා ඍණ 1.6 हाय हाय एना मेके පරාසය ලියන හරිම විදිය මෙහෙමයි x අපර මැනින් දාන s ගේ පරාසයනේ ඍණ 1.6ට වඩා වැඩි ඍණ 1.6 ඉඳන් මොකක්ද දක්වාද ධන 1.6 නේද මෙතන ඩායි ධන 1.6 ඔන්න ඔහොමයි එක උත්තරේ සිතේ ඍණවන x යගේ පරාසය තියන්නේ y x අක්ෂයෙන් පල්ලෙහා මෙන්න මේ කොටස පටන් ගන්න තියෙන්නේ ඍණ 1.6 ඉඳලා තියෙන ධන 1.6 නමයක් කියලා මහම නමයක් කියන්නේ නම මොකද අහන්නේ නමය සිතේ ඍණව අඩු වෙන x යගේ පරාසය සිතේ ඍණව අඩු වෙලා තියෙන AB කොටසද BC කොටසද CD ද DE ද කියන්නේ සිතේ ඍණව අගේ අඩු වෙලා තියෙන මොන කොටසද සිතේ BC BC නේ මේක AB කියන්නේ ධන අඩු වෙන ටිකනේ BC කියන්නේ ඍණව අඩු වෙන ටිකනේ සිතේ ඍණව අඩු වෙන නේද අහන්නේ ඔව් සර් ආ සිතේ ඍණව අඩු වෙන්න පටන් ගන්න මෙතන ඉන්නේ AB ධනව අඩු වෙනවා BC තමයි ඍණව අඩු වෙන ආ මේ ටික අහ මෙන්න මේ කොටසේදී කාගේ පරාසයද අහන්නේ සිතේ ඍණව අඩු වෙන කාගේ පරාසයද අහන්නේ x යගේ ඍණව අඩු වෙන්නේ BC ඉදාදාල කාගේ පරාසයද අහන්නේ x ගේ ආ එහෙනම් මෙතනට අදාල s යගේ කියන්නේ කීයද මෙතන s යගේ එක ලියන දාන්නකෝ ඍණ 1.6 ඉඳන්නේ ඍණ 1.6 ඉඳන් මෙතෙන්ටනේ මෙතෙන්ට අදාළ x ගියගේ කීයද 0.1 මෙතෙන්ට අදාළ මේ පහ පුතේ y ගියාකි මෙතෙන්ට අදාළ x ගියගේ මේ පහ ඍණ පහ y ගියගේ මෙතෙන්ට අදාළ x ගියගේ තියෙන උඩ කීයද 0.1 එහෙනම් පරාසය ඍණ 1.6 ඉඳන් 0.1 ඊළඟට අහන කතාව මොකක්ද අහන්නේ සිතේ ධනව වැඩි ඍණව වැඩි වෙනද ඔව් සර් ඍණ වැඩි වෙන්නේ AB කොටසද BC කොටසද CD ද DE ද CD මේකනේ ඍණ වැඩි වෙන සද්දි නේද දැන් සපෝ සද්දි ඍණ වැඩි වෙන්නේ මේ ටික නේද තියා හොඳ සිහියෙන් ඉන්න ඕනේ හිතේ ඍණ වැඩි වෙන්නේ මේකනේ පොතේ මේක AB ධන වැඩි වුණානේ BC ඍණ වැඩි වුණානේ CD ඍණ වැඩි වුණානේ DE ධන වැඩි වුණා ලිව්වේ සරහන් එහෙනම් ඍණ වැඩි වෙලා තියෙන්නේ මේ ටිකනේ CD කොට S ගේ පරාසය නේද අහන්නේ මෙතෙන්ද අද S කියාගේ 0.1 මෙතෙන්ද අද S කියාගේ මෙතන තියෙනවා කීයද 1.6 එයා පරාසය වෙන්නේ 0.1 ඉඳන් 1.6 ඔන්න උත්තරේ ලියා ගන්න තා පොඩ්ඩකින් කියන්නම් අයියේ ලියා ගන්න ඊට පස්සේ තමයි පොඩ්ඩ හැකියාව හරි ස්ටැම්ප් පෙරව හරිනේ ස්ටැම්ප් වල පස්තරයෙන් ද හරිනේ දැන් ප්‍රශ්න දෙක මොකද්ද පොතේ තුන ශීර්ෂයේ කණ්ඩාංගනේ ඉස්සෙල්ලා ප්‍රශ්න කියවනේ ශීර්ෂයේ කණ්ඩාංග කියන්නේ පස්තරයේ හැරෙන ධර්මයේදී S ගියාගේ බිඳුවයි මීට අදාළ Y ගියාගේ ඍණ තුන මේ මං කිව්වා ශීර්ෂයේ කණ්ඩාංග ලිව්ව ගමන් මෙතනින් ප්‍රශ්න දෙකකට උත්තර එනවා කියලා කිව්වා මේ මොකද්ද සමිති කක්ෂයේ සමීකරණ මේ 10 ළමයිගේ සමිති කක්ෂ සමීකරණය හැමදාම වෙන්නේ x = බිඳුව විතරයි. 10 ළමයිගේ x = බිඳුව විතරයි. මේ තියෙන අවමගිය. ඇයි මේකට අවමගිය කියන්නේ x වර්ග පදේ ලකුණු දානගෙන ඉන්න අවමස්ථාන. අවමගිය. අවමගිය. දැන් මේක මෙතනින් බලන්නේ කොහමද? පස්තරයේ සමාන කොටස් දෙකකට වෙන් කරන රේඛාවට කියනවා අපි සමමිති කක්ෂය කියලා. එහෙනම් මේ පස්තරයේ සමාන කොටස් දෙකකට වෙන් කරන්නේ මේ y අක්ෂයෙන්. මේ ශීර්ෂය හරහා යන රේඛාව ඕකනේ. 10 ළමයිට ඕක විතරයි එන්නේ. එහෙනම් මේකට කියනවා සමමිතික අක්ෂයේ සමීකරණය.
मैं एक समान है, तूने एक समान है, देख एक समान है करे, है ना? मैं यार क्या ने एक समान है, है ना? आपे हाथरे के पास से हाँ ने मुकाद सामिति का से सामी कर, मैं तीन बिंदु कहाँ के ने मैं बिंदु एस की, है ना? सामिति का से सामी कर एक समान है, पास से नहीं कहाँ ने आओ मागे, मैं पास तो आ रहे मैं मेविल लाइन वाइट एंड बोलो आडू मागे तो ये ने मैं सीर से का और आडू मागे अरे ना एक मैं तेरी बैलो सीर से का ना कर वाइट गया इतने देर का दक क्यों ඊළඟට මට පදත් පොතේ මං කිව්වේ මොකද්ද පස්තරේ එක කීයද කිව්වේ 3ක් මං වෙනස් කරගන්න කිව්වේ නැද්ද මේ ප්‍රශ්නේ 3ක් පහලට ගෙන යන විට 3ක් 2ක්ද 3ක් කිව්වද මට මතකයි ඔය එකයි සර් මට මතකයි එකයි කිව්වේ තමයි නෑ ඔක කැමති ප්‍රශ්නයක් ලියන්න උත්තරේ හරියට ලියන්න මං එකයි මං කිව්වේ ඒ පස්තරේ ප්‍රශ්නේ ලියාගන්න කිව්වා නේද පස්තරේ එකක පහලට උත්තරණය කළ විට නවශීෂයේ කණ්ඩාංගලියා සමීකරණ දෙයන්නේ කියලා ඒක මාරු කරගන්න කිව්වා මූල හොයන එකත් මාරු කරගන්න කිව්වා අනිත් ප්‍රශ්න අර විදිහටම තියන්න කිව්වා නේද මම එහෙම කිව්වා මම හරි එහෙනම් 6 වෙනි ප්‍රශ්නේ පුතේ මොකද්ද කියන්නේ පස්තරේ එකක එකක් පහලට හා දැන් මම මොකද කියන්නේ මේ පස්තරය අර පල්ලෙහාට එකක් ගිරියන ශීෂයේ කණ්ඩාංග කියන්නේ බිඳුවේ ඍණ 4 ඔව් මේක එකෙන් දැන් හැමෝටම තේරෙනවනේ දැන් ඉස්සෙල්ලා වගේ බැරෑරු මොන්නේ සල්ලෝගන් මේ පස්තරේ එක එක පල්ලේ හරි ගෙනියනවා කියන්නේ මේක ගෙනියනවා මෙතනදී එහෙනම් නව ශීර්ෂයෙන් මෙතේ දොහමනේ හැරෙන්නේ යන්නේ එහෙනම් නව ශීර්ෂය කණ්ඩාංග වෙන්නේ බිඳුවේ ඍණ 4 නේ එහෙනම් නව ශීර්ෂය කණ්ඩාංග ලියා කෝ පිළිලම එක කතා කරමු දැන් සමීකරණය කියන්නේ දැන් y සමාන පිළිලම එක සමීකරණය කියන්නේ एक एक पहले हट उतारने का हम नाम सीसे का नाम बिंदु ये रीना हाथर हूँ ना रीना तो ना दीप बाई के आगे पहले हट का के नाम रीना हाथर हूँ ना बिंदु ये रीना हाथर एक्स वाला से नए ने फिर लम्हे क्या ना सामी करने बस तो आ रहे ऑन नहीं थी फिर लम्हा ये सितू बमकाद सामी करने हैं ඔන්නේ දෙක කියන්නේ බලන්න සිතෝබ එරෙත් ඉස්සලා අහන් ඉඳලා නැහැ කවුරු හරි කියන්න පුතේ පිළිලමෙක් උත්තරේ බිලේස पहला मैं कहा और उतने दे दो उत्तर एक किया मैं उम्मीद हो मैं नाम लेकर ने का ताक रंगीन दे दियो को पहला मैं हाँ नहीं पढ़ी दे आई ने बिना सेल ने आज देने कराने दिए ना दे आपने देखा मैं देखा औसत गीत उत्तरे समीकरण है बिलेश उत्तरे अन्य सितूपटा उत्तरे अन्य आविदुटा उत्तरे अन्य मेतन मामा के हुआ මේ තියෙන්නේ මේ අඳුම් පස්තරේ ශීර්ෂය ගණ්ණාංග ඍණ 3 මේ අවමගයට ආවේ මේ බිඳුවේ ඍණ 3 නේ ඒ ඍණ 3 තමයි මේ තියෙන සමීකරණය මේ එහෙමනේ අපි කිව්වේ නේද අධ්‍යයනය නැ කරන්න දෙන්න මේ ශීර්ෂය ගණ්ණාංග ඍණ 3 නේ මේ තියෙන්නේ ඒක තමයි මේ සමීකරණයේ ඍණ 3 ඒතකොට මේකේ දැන් ශීර්ෂය ගණ්ණාංග බිඳුවේ ඍණ 4 වුණානේ ඒක එකක් පල්ලෙහාට ගියාම
तो बिंदु ऋण हाथ तो देखा एक स्वर्ग शीर्षे कांडा ऋण तो एक समीकरण दी ऐना मेक शीर्ष ऋण हाथ मेटे मन दिल्ली मैं मुका दिखा दी मन दी उत्तर देने हम अंतिम दाने में बेरू अत्याला माइक वेन्नी बेरी बेरी गाते हर कि उत्तर खट पी आ गई अंतिम दाने में बेरू क्या बोले हाथ मूल है ओ पास्तारे मैंने वचन में सटाहन तो ना कहे पास्तारे एक साक्ष्य कैपिटल टाइम देख मैं दिन पास्तारे मैं दिन एक साक्ष्य कैपिटल टाइम देख अरे आगे अंत मैंने मेथड एक बोले की तो बोले बोले एक दशम तो ना है एक ऐसा तो ना ही दे हर दे मेथड की ये तो बोल दाने एक दशम तो ना उत्तर हर की आने पर देखना पास से कार सीते रीना वन एक्सी आगे पर आते नहीं थे आओ सर मर की आने पर देख में तो ने ए ना में तो ने बी की लगा काम में हर ने तो ने सी में तो ने डी में तो नहीं में हमने की है वाला आपसे नहीं में मगी ला में डे ला में ए सी ने बी दाग कौन सीते आगे मगर देखने मैंने मार दूँ ना දනව අඩුවේ නෝ මේ සිතේ කියන්නේ වයිට් කියුවා ලියා ගත්ත නේද දනව අඩුවේ බී සිට දී දක්වා සිතේ යගේ මොකද වෙන්නේ රිනේ කරින දෙක රින තුන මොකද රින වාගේ අඩු වෙනවා සී සිට දී දක්වා මොකද වෙන්නේ මේ උඩ මේ රිනම වැඩි වෙනවා දී සිට දී දක්වා දනව වැඩි වෙයි ආ අපෙන් අහන සිතේ රිනව වැඩි වෙයි දනව වැඩි දී සිතේ රිනව එක්ස් යගේ පරාසෙද මේලාදී සිතේ දනයි වෙයි සිතේ කියන්නේ වයි දන්න. සිතේ ඍණ වෙන්න පටන් ගන්න මෙන්න මෙතන. දැන් සිතේ දිගටම ඍණ නේ. සිතේ කියන්නේ වයි නෙමෙයි ඍණ. සිතේ ඍණ ඍණ තාමත් ඍණ නේ. මෙතෙන් දෙන කම්බරික. ඒ කියන්නේ x අක්ෂයෙන් පල්ලෙහාට එක සිතේ ඍණ. ඒලාද කාගේ මඩ හරි දාන්නේ ස්කේ පරාස. මෙදී නෙමෙයි දෙන්න තර ස්කියාගේ. ඍණ 1.3 ඉඳන් ධන 1.3. ඒනම් පුතේ 8 වෙනි ගානට උත්තරේ මම මේක බලන්න. 8ට උත්තරේ මොකද්ද? 8 ඍණ 1.3 ඉඳන් दाने का है तो तुम्हें इसके पर आते हैं ना एक्सपेंडिंग दाल में इलाका देखा दे पैसे ना में संकेत देगा ना मैंने एक बार सिमगा जहाँ बने सीते रीना आडू है ना दे सीते रीना आडू है ना नहीं दे ओ सर हाँ सीते रीना आडू है ना उनको जानना है बीसी कोड से किया लगे ये ना मेथड था मेथड इतने डाल इसके पर එනා ඍණ 1.3 ඉඳන් නේ ඍණ 1.3 ඉඳන් බිඳුවට ඊළඟ රහන පස්සේ සිතේ ඍණව වැඩි වෙන නේද ඍණව වැඩි වෙනද පුතේ ඔව් සර් එනා CD ඍණව වැඩි වෙන මේ ටිකනේ මෙතෙන්ට අදාළ S කියාගේ උඩින් තියෙන්නේ මෙතෙන්ට අදාළ මේ තියෙන්නේ Y කියාගේ මෙතෙන්ට අදාළ S කියාගේ හොයන්නේ SK පරාසෙන යහන්නේ इसके पर आते या हुआ मेथड का दल भाई क्या के लिए लहर यानि मेथड का दल इसके आगे और बिंदु ये सीटा मेथड का दल इसके आगे एक ऐसा मतलब बिंदु ये ना एक ऐसा मतलब यानि इसलिए ना बिंदु ये ना एक ऐसा मतलब हमें हर
ඕක පොඩ්ඩක් පුහුණු වෙලා තියාගන්න මම අද වේලා සරින්ම මට පිළිලා මම උත්තර දෙනවත් අඩු හින්දා ගෙදී පුහුණු වෙලා තියාගන්න මම ලබන සතියේ පටන් ගන්නවා රින එකක් කරලා ඉවර කරනවා බලන්න ලබන සතියේ තියාගන්න අපේ පුහුණු වෙලා ඉන්න බෑද उपरी और मैं हेडलाइन तो मगा कर रहा हूँ लगती है ना दे हेडली दे ओह सर मैं कर रही हूँ ना डाउन लगती है तो वह मत तमाम होते यहाँ तूने एक आपको इतराए कराने की हर अभी बोले समगामी कर समगाम सॉरी मुकादे समान तराश से दा पटांग करता इतराए तो मुकादे दूने बोले मैं करा उलटती है वहाँ तो मत हर दो बोलो पहले वहाँ तो मुकाद करे उलटती है ना वहाँ चतुराश्रय वही चतुराश्रय समांतराश्रय कोई कहमत दान ना मैं चतुराश्रय सम्मुख पाद समांतराय ना सम्मुख पाद की अन्य मुकाद एक अंत बैठ का मुकाबला नहीं मत करें ता मैं के सम्मुख पाद की अन्य बोलते ए बी तो सम्मुख वैन ने मैं आई समांतर वैन वाना आई ये वाके मैं आठ सम्मुख वैन ने मैं आठ समांतर वैन वाना आप ही मैं कर किया मुका केला समांतराश्रय A B C D चतुराश्रय हरि मेरे समांतर है कि लंदन आए हुए को चतुराश्रय मैंने मेरे चतुराश्रय क्या लगाने को मेरे मैं कि A B समांतर है कि आंटे अलग ही क्या लगी रखे A B समांतर है C D जहाँ भी निर्मुल लगा रहा हूँ यहाँ पहले इन्हें मैं आठ समांतर है ना आज मैं आठ में समांतर है ना B C समांतर है काउंट A D ना एक यानी मैं चतुराश्रय मैं प्रसामुक पाद युगले समांतर है मैं आय मैं पाद युगले समांतर है नम मैं हम नम आप ही क्या नाम है ए बी सी डी चतुराश्रय तो मुकाब क्या रहते ए बी सी डी समांतराश्रय ओ का दली हुए चतुराश्रय का सामुक पाद समांतर है ना आप ही कर समांतराश्रय क्या नाम क्या ली हुआ थे वो तो तेरा लिया लंदी है ने හිතේ නැති ආහගන්න චතුරස්සේක මෙයාට මෙයා සමාන්තර වෙලා ආයි මෙයාට මෙයා සමාන්තර වුණොත් අපි මේ චතුරස්සේට කියනවා මොකද්ද සමාන්තරාශ්‍රයක් කියලා චතුරස්සේක මෙයාට මෙයා සමාන්තර වෙලා මෙයාට මෙයා සමාන්තර වුණොත් මෙයි මේ සමාන්තර වෙන්නත් ඕනේ
මෙයි මේ සමාන්තරත් වෙන්න ඕනේ. යුගල දෙකම සමාන්තර වෙන්න ඕනේ. එකක් වෙලා බෑ. මෙයි මේ සමාන්තර වෙන්න ඕනේ. මෙයි මේ සමාන්තර වුණොත්. මෙහෙම නම් අපි කියනවා මේ චතුරස්‍රයට මොකක් කියලා සමාන්තරස්‍රයක් කියලා. ආ එහෙනම් අද දවසේ ලියාගන්න එක ඉවර වුණාට පස්සේ සමාන්තරාශ්‍රයක ලක්ෂණ. සමාන්තරාශ්‍රයක ලක්ෂණ. ඒකෙන් අපිට අභ්‍යාසයක් තියෙනවා කරා. සමාන්තරාශ්‍රයක ලක්ෂණ. සමාන්තරාශ්‍රයක ප්‍රධාන වශයෙන් ලක්ෂණ තුනක් කතා කරනවා. මම අනින්නම් මොකද්ද කියලා කියන්නේ මේක සමාන්තරාශ්‍රයන්නේද? දැන් සමාන්තරාශ්‍රයක් වෙන්න නම් මෙයි මේ සමාන්තරයි, මෙයි මේ සමාන්තර නම් මේක අනිවාර්යෙන් වෙන කරුණු මොකොත් එපා මේක සමාන්තරාශ්‍රය. හරිද? මෙන්න මේ ABCD දැන් මේකට කියන්න පුළුවන් චතුරස්‍රයන්නේ මේ සම්මුඛපාද සමාන්තරයිනේ. එහෙනම් මට දැන් කියන්න පුළුවන් ABCD සමාන්තරාශ්‍රයක් කියලා. සමාන්තරාශ්‍රයි. එහෙනම් සමාන්තරාශ්‍රය එක කරුණක් වෙනවා. මොකක්ද කියන්න දන්නේ? මේක සමාන්තරාශ්‍රයක් වුණොත් මේ සමාන්තරාශ්‍රය එක ලක්ෂණයක් වෙනවා. මොකද එක ලක්ෂණය? සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ. සම්මුඛ කෝණ පැත්තක තියලා ඉස්සෙල්ලකයා සම්මුඛ කෝණ ඊළඟට. සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමානයි. සමාන්තරාශ්‍රය එක සම්මුඛ පාද සමානයි. සම්මුඛ පාද සමාන වේ. මොකක්ද එකක්? AB නේ. AB ට සම්මුඛ කවුද පොතේ? මේ දෙකට සමාන කවුද? BC. අවුනේ. CD. BD. එතකොට මේ දෙන්න සමාන. තව ආයි AD ට කවුද සමාන? BC. AD ට මේක සමාන. BC සමාන. ඔන්න එක. දෙක සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ. ඒක ඔයා කියපු එක දැන් දෙවියන් දිව්වා කෝණ සමානයි. සමානයි. කියලා දෙවියන් එක සම්මුඛ කෝණ එක. ඒ කෝණට සම්මුඛ කෝණ. තී. ඒට සම්මුඛ වෙන්නේ අනිස්සරයන් ඉන්න කෙනා. මේ අංශක 70 නම් මෙයත් 70 වෙනවා. ඒ කෝණේ C කෝණට සමානයි. B කෝණට සමාන කෙනා. B. B ඉස්සරහින්. හරිද? ඕනනම් මම මේ මේක පළවෙනි කරුණ ගාවෙන් මේ රූපේ පොඩ්ඩක් ඇඳලා ඒ ලක්ෂණේ පෙන්නුම් කරන්න. අපි රූප තුන කියන්නේ ABC. දැන් සමාන්තරාශයක් වුණොත් මේ දිගට මේ දිග සමානයි. නේද? ආයි මේ දිගට මේ දිග සමානයි. ආයි සම්මුඛ කෝණ සමානයි කිව්වොත් ඒක සමාන්තරාශය. ඒ ලක්ෂණේ විතරක් පෙන්නුම් නැත්නම් පැහැදිලි වෙන ඔක්කොම පෙන්නන්න කිව්වා. මෙයයි මේ සමාන්තරයි, මෙයා මෙයා සමාන්තරයි, මේක සමාන්තරයි. සම්මුඛ කෝණ. මේ කෝණයට පාඩ කරන්න. ආයි මේ කෝණේ සමානයි. ආයි මේ කෝණයට මේ කෝණේ සමානයි. ඇහුරු කරගන්න මේ අඳින්න ඒවට. තුන්වෙනි කරුණ මොකද්ද පුතේ? 1 2 3 සමාන්තර විකර්ණ එකක. විකර්ණ එකින් එක සමච්ඡේදනය. විකර්ණ එකක් අනික සමච්ඡේදනය කරනවා. විකර්ණ එකක් අනේක लक्षण සම්මුඛපාද දිගින් සමාන වේ. කාරණා තුනම ලියලා රූපය දගෙන කරමු. සම්මුඛ පාද දිගින් සමාන වේ. එක සම්මුඛ පාද දිගින් සමාන වේ. සම්මුඛ පාද සමාන වේ.
देख सामुको कोण विशालत्वे समान वे देख सामुको कोण विशालत्वे समान वे सामुको कोण विशालत्वे समान वे सामुको कोण विशालत्वे समान හරි තුන මේක වැඩි නම් කියන්න විකර්ණ එකක් අනික සමච්ඡේදනය කරා විකර්ණ එකක් අනික සමච්ඡේදනය කරා තව කර්මයක් තියෙනවා ඒක මම කියන්න ලියන්න වෙනම රූපයක් හරි ඉන්න පස්සේ විකර්ණ එකක් අනික සමච්ඡේදනය කරා මේව සමාන්තරාශ්‍රය ලක්ෂණ සමාන්තරාශ්‍රයක් වුණොත් අනිවාර්යයෙන්ම සම්මුඛ පාද සමාන සමාන්තරාශ්‍රයක් වුණොත් සම්මුඛ කෝණ සමාන සමාන්තරාශ්‍රයක් කිව්ව ගමන් අපිට සම්මුඛ පාද සමානයි කියලා ගන්න පුළුවන් සම්මුඛ කෝණ සමානයි කියලා ගන්න පුළුවන් විකර්ණ එකක් හරියට සමච්ඡේදයෙන් ඉඳන්යි කියලා ගන්න පුළුවන් හතර විකර්ණ මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය කරා විකර්ණ මගින් සමාන්තරාශ්‍රේ 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 වර්ගඵලයේ සමච්ඡේදනය කරා ජාමිතිය පොඩ හිමීට අපි කරගෙන යන හරියට ඕකල ජාමිතිය කරනකොට කට්ටිය නේ ඉතින් ඔය ජාමිතිය තේරුම් කරන්න බැරි එකනේ ගානක් ආව ගමන් සමහර අය යනවා යන්නේ ජාමිතිය කොට ඇලර්ජි හරි පොතේ හතරවෙනි එක ලියන්න ආලිවර විකර්ණ මගේ වර්ගඵලයේ සමච්ඡේදනය කරා පළවෙනි එකට ගැලපෙන රූපේ තමයි මේ සම්මුඛ පාද සමාන වේ කියලා සමාන්තරාශයක් කරලා සම්මුඛ පාද සමානයි කියලා ඒක තියෙනවා සම්මුඛ කෝණ සමාන වේ සමාන්තරාශයක් කරලා ඒ කෝණ ඇහැට හුරු කරගන්න බෑ හතරවෙනි එක විකර්ණ එකක් අරගෙන සමච්ඡේදනය කරා කියලා තුන්වෙනි කරුණට අදාළ රූප තමයි මේ හතරවෙනි එක අන්තිමට අරගෙන මම මෙහෙන් අඳින්න මේක හතරවෙනි එක සමාන්තරාශයක විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය ඒ කියන්නේ මෙහෙම මම එක විකර්ණයක් අරින්න මේකෙන්ද කියලා හිතන්න ඕනේ A B C දැන් ඔය කියපු කතාවේ මොකද්ද කියවෙන්නේ එතකොට ඔක සමාන්තර රාශියක් වුණොත් විකර්ණ මගින් වර්ගඵලයේ සමච්ඡේදනය කරයි කියන එකෙන් කියවෙන්නේ මොකද්ද A B C ත්‍රිකෝණයේ වර්ගඵලයේ සමානයි A D C ත්‍රිකෝණයේ වර්ගඵලයේ එහෙනම් මේකෙන් කියවෙන්නේ හතර වෙනි එකෙන් මොකද්ද ඒක ලියන්නත් ඕනේ උලි විකර්ණ එකක් අරගෙන සමච්ඡේදනය කරා එක මේක සම්මුඛ පාද සමානයි කියලා රූප සමාන්තරාශයක් කරනවා මේක ලියන්න සම්මුඛ කෝණ සමානයි කියලා රූපයක් කරනවා මේක ලියන්න විකර්ණ එකක් අරගෙන සමච්ඡේදනය කරලා ඒකේ රූපයක් කරනවා මේක හතර දෙනික මම ආයෙ ලියන්න එක උතන් ලියන්න ඒක පොඩ්ඩක් ලියන්න එහෙනම් දැන් ඔලුවේ රඳව ගන්න මේකේ පාඩමේ ඔකල දන්නව නම් හරිද හරිද සමාන්තරාශය 1 2 කියලා යනවනේ එකේ යන්නේ සමාන්තරාශය අර්ථ දැක්වීමයි සමාන්තරාශයේ තියෙන ලක්ෂණ ගැන ඉගෙනීම සමාන්තරාශයක් අර්ථ දක්වන විදියයි සමාන්තරාශයක ලක්ෂණ ගැන ඉගෙන ගන්නයි තියෙන්නේ දෙවනි සමාන්තරාශය දෙකේදී යන්නේ චතුරාශයක් සමාන්තරාශයක් වෙන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවලු ඒ හතර ප්‍රමේය හතරකින් කතා කරා ඒ හතරෙන් තුනක්ම සමාන්තරාශයේ ලක්ෂණ වලින් මොකක් හරි එකක් තිබ්බොත් ඒ චතුරාශයේ සමාන්තරාශයක් වෙනවා කියන්නේ
එකයි වෙනස් වෙන්නේ එහෙනම් අද අපි ඉගෙනගත්ත ටිකේදී කියන්නේ ඉස්සෙල්ලාම සමාන්තර රාශියක් කියන්නේ මොකක්ද සමාන්තර රාශියක් කියලා කියන්නේ සම්මුඛ පාද සමාන්තර වෙච්ච චතුරාශ්‍රයක් එච්චරයි සම්මුඛ පාද සමාන්තර වෙලා තියෙනවා නම් මොකක් හරි චතුරාශ්‍රයක ඒ චතුරාශ්‍රය කියන්නේ අපි සමාන්තර රාශිය චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන්තර වෙලා තියෙනවා නේ චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල් සමාන්තරයි නම් ඒ චතුරාශ්‍රය සමාන්තර රාශිය ඊළඟට මේ දැන් කතා කරේ ඒ සමාන්තර රාශියක තියෙන ලක්ෂණ එකක් තමයි සමාන්තර රාශියක සම්මුඛ පාද අනිවාර්යයෙන්ම දිගින් සමාන සමාන්තර රාශියක් වුණොත් ඒක සම්මුඛ පාද සමාන සමාන්තර රාශියක් වුණොත් සම්මුඛ කෝණ සමාන සමාන්තර රාශියක් වුණොත් විකර්ණ එකක් අනික සමච්ඡේදන එක සමාන්තර රාශියක් වුණොත් විකර්ණ භාගින් සමාන්තර රාශි වර්ගඵලයෙන් සමච්ඡේදන එක ඒ මේ කතා කරේ සමාන්තර රාශියේ ලක්ෂණ එහෙනම් එකක් සමාන්තර රාශියක් කියන්නේ මොකද්ද සම්මුඛ පාද යුගල් සමාන්තර වෙච්ච චතුරස්‍රයක් සමාන්තර රාශිය සමාන්තර රාශියේ ලක්ෂණ මොනවා සම්මුඛ පාද සමානයි සම්මුඛ කෝණ සමානයි විකර්ණ එකක් අනික සමච්ඡේදනය කරයි විකර්ණ වගේ වර්ගඵලයේ සමච්ඡේදනය ඔය කරුණු ටික ඔළුවේ රඳවගෙන තමා ගණන් හදන්නේ හරිද ගාන්ධ පුතේ ජාමිතිය වේගින් යන්න බෑනේ ජාමිතිය යනකොට අපි හිමින් සීරුය 16 අභ්‍යාස මාලාවේ පළවෙනි ගානට කලබල නැතුව අර ප්‍රමේය තියෙනවා ඒක අපි අන්තිම හරියදී ඔප්පු කරගමු දැන් අද වෙලා නැතුවයි 16 මේ මේ ගණන් අමාරු නේ ඔයගොල්ලෝ අමාරු කරගන්නේ ඔයගොල්ලෝ අර එක දිගට පාඩමට හිගියේ නැත්තම් විතර වෙන ප්‍රශ්නයක් නැහැ දැන් ඒගොල්ලෝ අහන දේවල් බල දැන් මට කියන්න මේ ලක්ෂණ අනුව මේක සමාන්තර රාශියක්ද නැද්ද කියලා මේක සමාන්තර රාශියක් කියලා ඒගොල්ලෝ කියන්න ඕනේ මේක සමාන්තර රාශියක්ද නැද්ද කියන්නේ සමාන්තර රාශියක් කොහමද ඔයගොල්ලෝ හඳුනාගත්තේ කියන්නේ සම්මුඛ පාද සමාන්තරයි අන්න මේයි සමාන්තරයි කියන රූපේ පෙන්වලා තියෙනවා මේයි මේ සමාන්තරයි කියන රූපේ පෙන්වලා තියෙනවා එහෙනම් මේ චතුරස්‍ර සම්මුඛ පාද යුගල් සමාන්තරයි කියලා පෙන්වලා තියෙනවා. එහෙනම් මේක සමාන්තර රාශියක්. ඒකෝල කිව්වත් නැතත් මේ ලක්ෂණේ තියෙනවා නම් මේක සමාන්තර රාශියක්. ඒකෝල මේක PQRS සමාන්තර රාශියක් කියලා කියනවා කියන්න ඕනේ නැහැ. මේ ලක්ෂණ කිව්ව දුන්න ගමන් අපි දැර ගන්න ඕනේ සම්මුඛ පාද යුගල් සමාන්තරයි කියලා දැන් පෙන්වලා තියෙනවා නෝමේ. මේයි මේ සමාන්තරයි. මේයි මේ සමාන්තර. එහෙනම් මේක සමාන්තරයි. මේක ඒකෝල දීලා තියෙනවා පුතේ අපිට මොකද්ද මෙන්න මේ 8යි. සම්මුඛ පාද දිගින් මොකද වෙන්නේ සමාන වෙනවා ආ එහෙනම් මෙයා 8 නම් මෙයාත් 8 මොකද මේ රටවල් වහේ 8 එහෙනම් p q k 8 ඔන්න එක දෙක අහනවා මොකද්ද q q p s කෝණේ යගේ q p s කෝණ හිමිද q p s කොහරේ q p s නේද අහන්න q p s ඔ q p S මේ අහන්න මෙයා කීයද කියලා අහන්න සම්ද නේ 50යි මෙයා 130යි මෙයා කීයද 50යි ඇයි යා 50යි කියලා එන්නේ ඕකල් දානවා මේ රේඛා දෙක ඔව් මේ රේඛා දෙක සමාන්තර රේඛා දෙක ඊතල දෙකේ මෙරාඩි මෙයා තීරය රේඛා මේ මොන කෝණද මිත්‍ර කෝණනේ මිත්‍ර කෝණ දෙක එකතුව කීයද 180යි පේනවද සමාන්තර රේඛා දෙක තීරයක 100 අකුරනේ මෙයා එකද දෙන්න මෙයා වෙන්නේ 180ෙන් අඩු කරන්නේ මෙයා නැත්නම් අපි මේව දාගමු මෙයා 130 නම් මෙයා කීයද මෙයා 130යි මෙයා කී 130යි ඇයි ඒකට හේතුව මෙයා 130 නම් මෙයා 130 වෙන්න හේතුව සම්මුඛ කෝණ සමානයි සමාන්තර රාශියක්නේ සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි මෙයාට මෙයා සමාන මෙයා 130 නම් මේක සමාන්තර රේඛාවට 100 කරොත් නම් මෙහෙන් ගන්නත් පුළුවන් මෙහෙටත් පුළුවන් තමයි මෙහෙටත් පුළුවන් ඕන මෙයා 130 නම් මේ දෙන්න මිත්‍ර කෝණ මෙයා 130 නම් මෙයා වෙන්නේ 50 මෙයා 50 වුණොත් මෙයා කීයද 50යි
පනායි සමාන්තරාශි සම්මුඛෝණ පන අන්න එහෙම දාගන්න දැන් අහන ඕන එකට යන්න ඉස්සලාම අහන්නේ PRS P යන්නේ මොකද හදේ ඔව් කිව්වා QPS QPS මේ එනං යා හැව කොහමද මෙයා 130 නම් මෙයා හැව කොහොමද බෙදෙන 180 130 130 එනං යා AI හැව ගමන අනිත් ඔක්කොම හරි දැන් කවුද අහන්නේ P P QR P Q R को P Q R P Q R मैं यदि मैं ऐसे देना मैं ऐसे हर इलाके में बोला था Q R S Q R S मैं आप ना है ना मैं आप कौन है दी कराए को हाँ हदा गांडो एक गांड हदा के ना थानियन देवनी गाने कराने गाने पुते देखा ही तूना बिला तेरा ही तेरे बालों को देखा गांडो आ देखे पा तुम ये कराने गांडो අනේ දෙකක් කරන් බෙරියයි නෝතන්නේ දෙකක් කරන්න දෙකක් කරලා දෙක කරලා එක්ක මං කරමු දෙකයි තුනයි දෙවනි ගාන මේ ජාමිති පොඩ ඔක්කොම වගේ කරන් දෙකක් පණ අතරේ සමහර අය ජාමිති පොරු නැති ගතියක් තියෙනවා පොරු නැති එක කෙසේ වෙතත් සමහර අය ජාමිතිය කරද්දී බයෙන් කරනවා මොකක් ඉන්නද වන් දන්නේ ජාමිතිය කරද්දී මොකක්ද දෝෂයක් තියෙනවා ජාමිතිය ආසාවෙන් කරන්නේ ජාමිතිය එහෙම අමාරු දෙයක් නෙමෙයි ජාමිතිය දිපැන්නලා යනවනේ සමහර අය හෙටට එතන ඔකට මේක සමාන්තරාශියක් කිව්වත් දැත්තත් අපිට පේනවා මේක සමාන්තරාශියක් කොහොමද අපි මේක සමාන්තරාශියක් කියලා හඳුනාගන්නේ කියලා ඔකට දාන්න මේයි මේ සමාන්තරයි කියලා පෙන්නලා තියෙනවා මේ චතුරස්‍රයේ මේයි මේ සමාන්තරයි කියලා පෙන්නලා තියෙනවා චතුරස්‍රයේ පාදිකල් සමාන්තරයි නම් ඒ චතුරස්‍රය අනිවාර්යයෙන්ම සමාන්තරාශියක් එදා සමාන්තරාශියක් වුණාම අපි දන්නවා මෙයා 78 වුණොත් අනිවාර්යයෙන්ම මෙයාත් 78යි මම දන්නේ අහලාද කියලා මම නිකන් ඕව දාගන්නම් ඕන අනේ අපි අහලාද කියලා පොඩ්ඩක් බලන්න අපෙන් අහන්නේ BCD BCD මෙයා අහන්නේ එයා හොයන්න නෑ පුතේ වෙන මොකුත් ඕනේ නෑ මේ මේ දෙක සමාන්තරයි මේක නේද මේ C හැඩේ තින්න මිත්‍රකෝ මේ දෙන්න එකතු කරලා කියලා පුතේ BCD කෝනේ යගේ එන්නේ वर्गफले අපිට කියනවා BCD ත්‍රිකෝණයේ වර්ගඵලය කො BCD BCD මේ. තර මේ සම්පූර්ණ සමාන්තරාශියේ වර්ගඵලය 24 24යි මේ මේක වර්ගඵලය කීයද කියලා. කීයද පුතේ? 12යි වර්ග සෙන්ටිමීටර. 12යි. ඇයි අපි කිව්වේ සමාන්තරාශියේ විකර්ණ මගින් සමාන්තරාශියේ වර්ගඵලය මොනවද කරනවා කිව්වේ? සමච්ඡේදනය කරනවා කියලා කිව්වේ. තර මේ සම්පූර්ණ සමාන්තරාශියේ 24යි. එනනම් මේ විකර්ණය මගින්නේ BCD එන්නේ. තර මේක 24 සමච්ඡේද දෙනවා. එහෙනම් 12 12 හට ගැනි. එහෙනම් 2 BCD BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. එන්නේ සමාන්තරාශියේ වර්ගඵලය 24යි නේද දෙකෙන් බෙදලා. එහෙනම් කීයද 12යි වර්ග දෙන්නේ. අන්න අපි අන්තිමෙදි කරගත්ත කරුණ. විකර්ණ මගින් සමාන්තරාශියේ වර්ගඵලය සමච්ඡේදනය කරා. 24 නම් 12 12 හට ගැනි. या एडीसी त्रिकोणे वर्गफले कीयद किला ने तवद ओ एसी एडीसी को ए एडीसी किवा माय मेक मगस दन एडीसी किवा मेन पे मेक वर्गफले कीयद किला की 12 12 ए समांतरासे वर्गफले 24 आईनी एना मेकत विकर्ण यानने विकर्ण मग वर्गफले समांतर एना एडीसी त्रिकोणे वर्गफले वेन्नी पोते 24 සමාන්තරාශියේ වර්ගඵලය දෙකෙන් බෙදුවාම උත්තරේම තමයි 12. තුන් වෙනි ගණනත් හදුවද පුතේ? හදුවද වෙලාව වගේද මොකද්ද? ඔව් සර්. අනිත්‍යත් හදලාද? තුන් වෙනි එකත් කරන්නන්නේ කරලා ඊට පස්සේ ඕගොල්ලන්ට ලබන සතියේදී අනිත් ඒ අභ්‍යාස මාලා ඉතුරු ගණන් ටික ගෙදෙදි හදන්න මාත් හදන්නම් හදන්න ඒ වුණාට මේක අයින් කරන්න හරේද
තෙල්ුණා කියන්න තුන්වෙනි එකත් කියලා බිවර ගන්න ඕනේ නැත්තම් ජාවිතිය හරි පොඩ්ඩයි ජෙරෙන්නේ ඇත්තට පොඩක් මේක හඳුනා ගන්න තියෙන විදිය මෙහෙම තියෙනවා මේ පැත්තට මෙහෙම දිගට යනවා ආය රේඛාවක් එනවා ඒකට සමාන්තර වගේ මෙහෙම යනවා ඒකට සමාන්තර වගේ මේක තියෙනවා මෙතන ඊතල දෙකයි මෙතන ඊතල දෙකයි කියන්නේ මොකද මෙතන ඊතල එකයි ඊතල එකයි මේ දෙක මේ දෙකම සමාන්තර අක්ෂර ගන්න අකු දාල් තියෙනවා A B C D A B C D E F E F මෙයා සෙන්ටිමීටර් 5යි මෙයා 75යි මෙයා 45යි අපෙන් අහන දෙ DC දිග DC DC දිග කීයද කියන්නේ පොද 5 cm 5යි ඒක 5 එක පාට මෙතනින් යන්නේ මෙතනින් මෙතනට යන්න බෑ නේද ඕකට පේනවා මේක බලන්න AB EF බලන්න මෙයි මේ සමාන්තරයි මෙයි මේ සමාන්තරයි එහෙනම් AB EF කියන්නේ සමාන්තර රාශිය පේනවදනේ නේද AB EF කියන්නේ සමාන්තර රාශිය දැන් මම ඕනනම් ඒක ලියන්න A B E F සැලකමු A B E F සැලකුවොත් එහෙම චතුරස්‍රයේ සැලකුව විදිහ චතුරස්‍රයේ සැලකුව විදිහ මම පොඩ්ඩක් තේරෙන්නත් එක්ක ඒක ලියන්න ඒකේ මෙයයි මෙයයි සමාන්තරයි කවුද A B සමාන්තරයි කාටද F E ට නැත්නම් E F ඒ වගේම A F සමාන්තරයි B E ට මේ ඉතල දෙක ඉතල A F සමාන්තරයි කාටද B E ට එහෙනම් මේ චතුරස්‍රය මෙයාට මෙයා සමාන්තරයි කියන්නේ කවුද? AB EF සමාන්තරස්‍රය. එහෙම ලියන්න ඕනේ මම නිකන් මේ ලියන්නේ. එතකොට ඒක සමාන්තරස්‍රයක් වුණාට පස්සේ මෙයයි මෙයයි සම්මුඛ බාහිර දික් සමානයි 5. එහෙනම් මෙයා 5යි නම් මෙයත් 5යි. අනිත් එක ගැන ලියන්නේ. ආයි මේක බලන්න. මෙතන ඊතල එකයි ඊතල එකයි. මෙතන ඊතල 3යි කියන්නේ මේක සමාන්තරස්‍රයක්. එතන සමාන්තර සම්මුඛ බාහිර සමාන. එහෙනම් මෙයා පහ වුණොත් මෙයා පහ. එහෙනම් අපෙන් අහන්නේ ඕවා නිකන් මම ඉඳලිමු. එහෙනම් පළවෙනි එක අහන්නේ මොකද්ද රෝ විලක්කන්? එක මොකද දාන්නේ DC දිග. එහෙනම් DC දිග කෙලින්ම මෙයා පහ නම් මෙයා පහ ආව නෙමෙයි. මේක සමාන්තර රාශියක් කියනද සම්මුඛ බාහිර සමානයි. මෙයා පහ නම් මෙයා පහ. ආයි මේක සමාන්තර රාශියක් කියනද මෙයා පහ නම් මෙයා පහයි. එහෙමයි ආවේ. එකපාරට මෙයා පහ නම් මෙතෙන් දෙපැන්නේ නේ. ඊළඟට අහනවා AB E කෝණේ AB E හඳුනා ගන්න AB E කොහේ B A B E මෙයා AB E හොයන්න නම් ලේසි දැන් මේක සමාන්තර රාශියක් නේ සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි මේකව මගන්න පේනවද මේ එහෙනම් මෙයා 45 නම් මෙයාත් 45 එහෙනම් කියන පොතේ ඒක වන්නාගම AB E නේ දහන්නේ 45 නේද හරි නේද ඔව් සර් ඊට යහන්නේ ADC කො ADC හොයන් ADC A B මේ කොනේ හා ඒ කොනේ හාන හොඳම දේ තමයි මේ රේඛාව ගහලා මෙන්න මේක මාකන්න පේනවා මෙන්න මේ කොනේ සම්මුඛ කෝණ නේද මේක සමාන්තර රාශියක් නේද මේයි මේ සම්මුඛ කෝණ නේද මේ සම්පූර්ණ කෝණේ වටිනාකම කීයද है 45 එකක දුන්නේ මේ 75 නේද මේ කොහොනේ කොහොනේ 120යි 120යි නේ එහෙනම් මෙයක් කීයද 120යි මේ සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි
මේ කෝණය වෙන්නේ 45 එකතු කිරීම 75 කීයද 130 තේරුණ නැත්නම් කියන්න අන්තිම මොහොතින්ද මම පොඩ්ඩක් ඉක්මනට කිව්ව දන්නේ ආයි හන BCD කෝණ BCD හොයන්න BCD මෙයා හන BCD කියන්නේ යානේ දැන් ඔක දන්නවා මෙයා 130 දැන් ඔකල මේ කියන ගත්තනේ මේ සමාන්තර රාශියක්නේ මෙයි මේ සමාන්තරයි එහෙනම් මේ දෙන්න මිත්‍ර කෝණ එහෙනම් මේ කෝණය කීයද 60යි කො කියන්නේ නැහැ සමහර මේක මිත්‍ර කෝණේ සමාන්තර එකට එකට මේ තීරණය කරා මේ මිත්‍ර කෝණ එහෙනම් 180 වෙන අඩු කරන්න 130ක් කීයද හරි දැන් එහෙම හොයන්න ඕන මේක සමාන්තර රාශියක් මේක මෙයි මේ සමාන්තරයි මෙයි මේ සමාන්තරයි මේක සමාන්තර රාශියක් ඒකින්ද සමාන්තර රාශිය සමුක බල සමානයි මෙයා පහ නම් මෙයා පහයි ආයි මෙයි මේ සමාන්තරයි මෙයි මේ සමාන්තරයි කියන්නේ මේක සමාන්තර රාශියක් සමාන්තර රාශිය සමුක බල සමානයි මෙයා පහයි නේද හරි ඊළඟට අපෙන් අහන්නේ මෙයා මේක සමාන්තර රාශියක් මෙයා 45 නම් මෙයා 45 මේක වනේ ඊළඟට ඒකෝල්ලෝ අහන්නේ මේ කෝණේ කියන්නේ නේ ඒ කෝණේ වෙන්නේ මෙයා 75 45 130 මේක සමාන්තර රාශියකින් සම්මුඛ කෝණ සමානයි 130 ආයි මෙයා අහනවා මේක සමාන්තර එකට එක තීරණයක් මෙයා 130 මෙයා 60 මිත කෝණ ගෙදෙති පුතේ ඒක 16 එක ඉතිරි කරන්න 16 එක ඉතිරි පොඩක් ඔකට මෙන්න මේ වැඩේ ඕනේ මෙන්න මේක යන්න ඉස්සර මෙන්න මේක අහගන්න ඕකෝල්ලෝ ගෙදෙති y සමාන x වර්ගයේ ඍණ 4 මේකේ පස්තර ඇඳලා මෙන්න මෙතන ප්‍රශ්න දෙකක් වෙනස් වෙනවා මෙන්න මෙතන x වර්ගයේ ඍණ 4 සමාන බිංදුවේ මූල එන්න ඒ ප්‍රශ්න වෙනස් වෙනවා අනිත් එක තව එකක් x වර්ගයේ ඍණ 4 පස්තරේ ඒකක එකක් පහලට කියලා උත්තරණය කළ විදිහ කියලා ඒ ප්‍රශ්න තමයි ඒකක එකක් ඒ කටුව ලියා ගන්නකො පස්තරේ ඒකක එකක් පස්තරේ ඒකක පහලට උත්තරණය එකක් පහලට පහලට ඒකක පහලට උත්තරණය කළ විදිහ කියලා අර ප්‍රශ්න 10ට උත්තර දෙන්න. තව එකක් පුහුණු වෙන්නකෝ. මේකයි සමීකරණය. වගෝ ගහගන්න ඍණ 3 ඉඳන් ධන 3ට. ඉස්සෙන් ඔක්කොම පුරෝගා. පුහුණු වෙලා තියාගන්නකෝ. හරි. එහෙනම් පුතේ මොනවා හරි අහන්න තියෙනවා අහන්න උත්තර